අයි පුහන් සිල් දනාටම සුබ දවසක් වේවා මම කතා බහ කරන්න දේ ඔබට හොඳට ඇහෙනවා කියලා මම හිතනවා මොනවාරි ගැටලුවක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න පුළුවන් නැත්නම් කතා කරන්න කියන්න පුළුවන් අපි පහුගිය දිනේ නම් කතා බහ කළේ තියරි පාඩම් වලදී ආකර කර්මාන්තය සම්බන්ධ පාඩම නමුත් අපි ඒක සෝරි කණිජ සම්පත් සම්බන්ධ පාඩම නමුත් ඒ පාඩමයි මේ බියොම පාඩමයි දෙක අපි මාරු මාරුට යන බව පළවෙනි දවසේ මම කිව්වා අපි ගිය සතියේ කණිජ සම්පත් ගැන කතා බහ කරපු නිසා අද දිනේ අපි කතා බහ කරන්නේ බියොම කියන පාඩම ඒකෙත් අපි ආරම්භයක් අරන් තියෙන්නේ බියොම කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරලා බියොම අර්ථකථනය කරලා ඊට පස්සේ ලෝකයේ දින බියොම වර්ග කරලා ඒ අතරින් එක් කාණ්ඩයක් පිළිබඳව කතා බහක් අපි ආරම්භ කළා දිනේ ලෝකේ වනාන්තර බියෝම ගැන තමයි අපි කතා කරන්නේ. එතෙන්දී බියෝම වර්ග හතක් හඳුන්වා දීලා, නාමිකව හඳුන්වා දීලා, එක එක්කෙනා පිළිබඳව තමයි හැදිර කිරීම කරගෙන ගියේ. ඒකෙදී අපි මාතෘකාට අරන් තියනවා ලෝකේ නිවර්තන වර්ෂා වනාන්තර කියන බියෝමේ පිළිබඳව. ඒකත් අපි කතා බහ කරලා හඳුන්වා දීම කරලා ඊළඟට බියෝමේ ව්‍යාප්තික ප්‍රදේශ හඳුනාගෙන නිවර්තන වර්ෂා වනාන්තර බියෝමේ විශේෂ ලක්ෂණ පිළිබඳව තමයි අපි කතා බහ කරගෙන ආවේ. ඉතින්දී අපි කතා කරලා තියෙනවා මේ වනාන්තර බියෝමය ලෝකයේ අනිකුත් බියෝම එක්ක විශේෂ වන කාරණයක් පිළිබඳව. අනිකුත් බියෝමත් එක්ක බලනකොට තාම විශේෂ වන කාරණයක් මේ වනාන්තර බියෝමය සම්බන්ධයෙන් තියෙනවා. ඒ පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් වනාන්තරයේ වියන් කීපයක් නැත්නම් විස්තර කීපයක් අපිට හඳුනා ගන්න පුළුවන් කියන කාරණේ. මතක ඇති නාමිකව සඳහන් කළොත් මේ වනාන්තරයේ ශාක නිර්මාණය වෙලා තියෙනලු නෙරු ස්ථානයේ. ඊළඟට වියන් ස්ථානයේ ඊළඟට උපවියන් ස්තරේ ඊළඟට අපිශාක ස්තරේ ඊළඟට බිම් ස්තරේ නැත්නම් වනාන්තර පත්ල ස්තරේ විදිහට වර්ගීකරණය කරලා තියෙනවා කියන එක තමයි අපි එදා කතා බහ කළේ මේකේ අපි නිරු ස්තරේ සම්බන්ධයෙන් කතා කළා වියන් ස්තරේ ගැන කතා කළා උපවියන් ස්තරේ ගැන කතා කළා හරි දැන් අපිට අද ඉතුරු වෙලා තියෙනවා අපිශාක ස්තරේ සහ බිම් ස්තරේ කියන ස්තර දෙක පිළිබඳව කතා බහ කරන්න. අපි ශාක කියලා කියන්නේ ළමයි මේ වනාන්තරයේ තියෙනවා මේ ශාක කඳන් මත ජීවේ පවත්වා ගන්නා ශාක ස්තරයක් හඳුනා ගන්න පුළුවන්. ශාක කඳ මත තමයි ජීවේ පවත්වාගෙන යන්නේ. ඒ නිසා මේ අපිට පේනවා උඩවැඩිය විශේෂ. ඊළඟට වෙනත් උඩවැඩිය විශේෂ කියලා කියන්නේ අපි වෙසක් මල් කියලා කියන්නේ නේද? ඒ වගේ විවිධ වර්ග. ඒවායේ විවිධ වර්ග මේ සිංහරාජ වෙස වනාන්තරයේ වගේ වනාන්තරවල බහුලව දකින්න ලැබෙනවා. මේ වනාන්තර වල අපිට සුවිශේෂී අනුවර්තන ලක්ෂණ පෙන්වම් කරන ස්තරයක් විතර හඳුනා ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ වනාන්තරය තුළට සූර්යාලෝකයේ ගමන් කිරීම පාලනය කරන කියලා කතාවක් කියවනේ කලින් දවසේ. නේද? වියන් ස්තරය තමයි ඒකේ වැඩි කොටසක් කරන්නේ. වනාන්තරය තුළට ගමන් කරන සූර්යාලෝක ප්‍රමාණයක් තියෙනවා නම් ඒකේ 90ක් විතර වළක්වාලීම කරනවා වියන මගින්. නේද? උඩම තියෙන නිරු ස්තරයට පහළින් තියෙන ප්‍රධාන වියන් ස්තරය මගින්. ඊළඟට තවත් ඇතුළට යන සූර්ය කින ප්‍රමාණයක් තියෙනවා නම් ඒකෙන් තව ටිකක් විරීම කරනවා නවත්තනවා උපවියන් ස්තරේ මත. ඒ නිසා අපි කිව්වා වනාන්තරය තුළ ඝන අඳුරක් නිර්මාණය කරන්න සමත් වෙලා තියෙනවා මේ වියන් සහ උපවියන් ස්තර දෙක. අන්න එතකොට අපිට පේනවා බිම් ස්තරය තුළ හැදෙන්න වැඩෙන්න පුළුවන්කම තියෙන්නේ අර අඩු ආලෝකයක් තුළ ජීවත් වෙන්න පුළුවන්මයි. ඒ කියන්නේ අඳුරට ප්‍රියතාවයක් දක්වන ශාක වර්ග තමයි මේ පත්ල ස්තරේ නියෝජනය කරන්නේ. නැත්තම් බිම් ස්තරය නියෝජනය කරන්නේ. එතකොට අපිට පේනවා ඒගොල්ලෝ ඒ අඳුරු පරිසරයේ ජීවත් වෙන්න හොඳ අනුවර්තන ලක්ෂණ නිර්මාණය කරගෙන තියෙනවා නේද අඳුරු පරිසරයේ ඉන්නවා කියලා කියන්නේ හිරු කිරණ ප්‍රමාණය අඩුයි සූර්යාලෝක ප්‍රමාණය අඩුයි ඒ නිසා මේගොල්ලන්ට ප්‍රවාස සංශේෂණයේ ක්‍රියාවලිය කරලා ආහාර නිෂ්පාදනය කර ගැනීමට අවශ්‍ය වෙනවා කොහොමද නේද ඒ වැඩේදී මේගොල්ලෝ අර වැඩි සූර්ය කිරණ ප්‍රමාණයක් අල්ල ගන්න අවශෝෂණය කරගන්න මේගොල්ලන්ගේ පාත්‍රය මේගොල්ලෝ මොකද කරන්නේ ලොකුවට හදලා පත්‍රේ ප්‍රමාණය විශාල කරලා හදලා තියෙනවා. ඊළඟට අඳුරු පරිසරයේ මේගොල්ලන්ගේ මේ මේ පරාගන ක්‍රියාවලිය සිද්ධ වෙලා පද්ධති අඛණ්ඩ පැවැත්ම සහතික වෙන්න ඕනේ. නේද? පද්ධති අඛණ්ඩ පැවැත්ම ඒගොල්ලන්ගේ පැවැත්ම සහතික වෙන්න ඕනේ. ඒ නිසා මේගොල්ලෝ මොකද කරලා තියෙන්නේ? අර අඳුරු පරිසරයේ
කෘමීන්ට හොඳින් දැర్శණය වෙන්න මේගොල්ලන්ගේ මල් ලා වර්ණයෙන් යුක්ත වන නිර්මාණය කළා කියලා. එතකොට අර අඳුරු පරිසරයේදී සත්තුන්ට ඒක හොඳට පැහැදිලිව පේනවා. නේද? මෙන්න මේ වගේ අනුවර්තන ලක්ෂණ පෙන්눔 කරන ස්තරයක් තමයි පහළ බිම් ස්තරය කියලා හඳුනා ගන්න. ඕකෙන් මට පැහැදිලි කරලා කියන්න ඕගොල්ලන්ට නෝට් එක දුන්නේ මොන ස්තරය ගැනද? අමන්දි පොඩක් කියන්නකෝ. නිර්වි ස්තරයයි වියන් ස්තරයයි දුන්නේ සර්. ඇයි උපවියන් ස්තරය ගැන දුන්නේ නැද්ද? නෑ. හොඳයි එහෙනම් අපි ලියමු උපවියන් ස්තරය ගැන. උපවියන් ස්තරය ගැන කියන්න. අංක 3 උපවියන් ස්තරය. කියන්න මීටර් 15ක් මීටර් 15ක් 25ක් පමණ උසට मीटर पहालवा विसी पहात पामन उसट शाक वर्दने उँ स्तारय शाक वर्दने उँ स्तारय उप वियान्नि स्तारय आए उप वियान्नि स्तारय आए वियन सह नेतम प्रधान वियन स्तरय सह बिम स्तरय अतर प्रधान वियन स्तरय हा बिम स्तरय अतर कलापय उप वियन स्तरयट अयत्वे उप वियन स्तरयट अयत्वे වියන් ස්තරය මගින් වනාන්තරය තුළට සූර්යාලෝකයේ ගමන් කිරීම වියන් ස්තරය මගින් වනාන්තරය තුළට සූර්යාලෝකයේ ගමන් කිරීම සියලු අණුවක් පමණ පාලනය කරන බව සඳහන් වූ අතර සීඩ අනුමක් පමණ පාලනය කරන බව සඳහන් වූ අතර ඉතිරි ප්‍රමාණයෙන් 5ක් පමණ වනාන්තරය තුළට ගමන් කිරීම ඉතිරි ප්‍රමාණයෙන් 5ක් පමණ වනාන්තරය තුළට ගමන් කිරීම पालने कराने उपवियन्निस्तरे मगिन बे उपवियन्निस्तरे मगिन बे मेनिसा आलोकेट प्रियतावयक् दक्वन मेनिसा आलोकेट प्रियतावयक् दक्वन पक्षी विशेष कृमि विशेष आदि सतुन उपवियन स्तरे तुल बहुलव निरीक्षण कल है किया उपवियन स्तरे तुल बहुलव निरीक्षण कल है किया මුදයි එමනම් ඔන්න උපවියන් ස්තරය පිළිබඳව පැහැදිලි කිරීම කළා ඊට පස්සේ මම කලින් පැහැදිලි කළා මට මතක විදිහට මම අද දිනේ පටන් ගත්තා ඊට පස්සේ ඊළඟ ස්තරය ගැනත් කතා කළා අපි ශාක ස්තරය ගැන ඒක ගොඩක් කියන්නත් නැහැනේ ඒ නිසා අපි මේ හතරවෙනි ස්තරයත් ගමු මාතෘකාවට අපි ශාක ස්තරය අපි ශාක ස්තරය අපි ශාක ස්තරය මොකද මේ අපි ශාක ස්තරය කියලා කිව්වේ අර නිරු ස්තරය වියන් ස්තරය සහ උපවියන් ස්තරය කියන ශාක एक स्तर नियोजन शाकवल कदन मत वेडेन वर्धने वन शाक स्तरे तमय में अपिशाक स्तरे किला
සඳහන් කරන්න නේද ඉතින්දී අර උඩවැඩියා විශේෂ බාඳු මේ බේඳුරා වගේ ශාක වර්ග බාඳුරා කියන්නේ වෙන වර්ගයක් බේඳුරා කියන්නේ වෙන වර්ගයක් සමහර විට ඔයගොල්ලෝ දැකලා ඇති මේ බේඳුරා දලු ආහාරයටත් ගන්නවා දලු ආහාරයටත් ගන්නවා අර අර ගල්වල හැදිලා තියෙන දෙල්පොලේ හැඩයට ශාක වර්ගයක් දැකලා ඇති ගල්වල ගස්වල එහෙමත් හැදෙනවා හරියටම දෙල්පොලේ වගේම තමයි ඒ වගේ පඳුරක් හැදෙන්නේ අන්න ඒවා තමයි බේඳුරා කියලා කියන්නේ බාඳුරා කියන්නේ කෘමි විශේෂාවක් ආකර්ෂණය කරගන්නවා ඒ වගේම ඒවා කෘමින් ආහාරයට ගන්න හිම ශාකයක් නේක බාඳුරා කියන්නේ ඒක නෙමෙයි මේ අභිශාක ස්තරේ නියෝජනය කරන වර්ගයක් තියෙනවා බේඳුරා කියලා සමහර විට මේ දුලංජතේම දුලංජන්ලා හැම දැකලා ඇති දැකලා තියෙනවා දුලංජන බේඳුරා දැකලා තියෙනවද हरिमसाहार එවගේම ගුණදායකවත් තයිකලයි අපි ලියමු ලියන්න මේ නිරු වියන් හා උපවියන් ස්තරය දැන් මේ කියන්නේ අභිශාක ස්තරය කියන්නේ වියන් sorry නිරු වියන් හා උපවියන් ස්තරය නියෝජනය කරන ශාකවල නියෝජනය කරන ශාකවල शाक खंडन मत जीवे पवत्वा गन्ना शाक खंडन मत जीवे पवत्वा गन्ना शाक स्तर्या मिम वनांतर वल दाखवित लेबे शाक स्तर्या मिम वनांतर वल दाखवित लेबे ඒවා අපිශාක ස්තරේ නමින් හඳුන්වයි. ඒවා අපිශාක ස්තරේ නමින් හඳුන්වයි. හොඳයි උදාහරණ ලියන්න ඉක්මනට. ඕකිඩ් වර්ග. ඕකිඩ් වර්ග. ඊළඟට බේඳුරා. ඕකිඩ් වර්ග බේඳුරා. उदाहरण अभिशाक स्तरे උදාහරණ වලට කියනවා නම් එකක් ලියන්න පුළුවන් මම කියාගෙන ගියේ බිම් ස්තරය ගැන බිම් ස්තරයේ නියෝජනය කරන ශාකවල විශේෂම ලක්ෂණය තමයි අර වියන් සහ උපවියන් ස්තර වගේම වනාන්තරයේ අස්සට ආලෝකීය ගමන් කිරීම වලක්වලා පාලනය කළ දීම නිසා අඳුරු පරිසරයක් තමයි වනාන්තරයේ පත්ල තුල තියෙන්නේ නේද ඇතුලේ තියෙන්නේ අඳුරු ගතියක් දැන් ඔබට මම තව මේ මේටි කතා බහ කරන්න යනකොට ඊළඟට වෙන්නනවා සිංහරාජ වනාන්තරයට යන්න කැමතිද බලන්න යන්න කැමතිද පොඩි වීඩියෝ එකක් විනාඩි 5ක් විනාඩි 10ක් 12ක් වගේ තියෙනවා අපි ඒක ස්කිප් කරලා විනාඩි 5කට 6කට කොට කරගමු නේද වීඩියෝ එකක් තියෙනවා බලමු එතකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ අඳුරු පරිසරයේ කොහොම අඳුරු පරිසරයද තියෙන්නේ කියලා එතකොට මේ අඳුරු පරිසරයේ වැඩෙන්න පුළුවන් ශාක වර්ග තමයි තියෙනවා මේ අඳුරට අනුවර්තන වෙලා ජීවත් වෙන්න පුළුවන් ආකාරය ඒගොල්ලෝ අනුවර්තන ලක්ෂණ හදාගෙන තමයි මේ පරිසරයේ ඒගොල්ලෝ වර්ධනය වෙලා ජීවත් වෙනවා කියලා කිව්වේ අපි මේ අනුවර්තන ලක්ෂණත් කිව්වා ලියමු මේ අනුවර්තන ලක්ෂණ මම වෙනම කියනවා. මේව ලියන්න. බිම් ස්තරය නියෝජනය කරන ශාක. බිම් ස්තරය නියෝජනය කරන ශාක. අඳුරට ප්‍රියතාවයක් දක්වන ශාක වර්ග වේ. අඳුරට ප්‍රියතාවයක් දක්වන ශාක වර්ග වේ. පඳුරු ශාක බහුල වන පඳුරු ශාක බහුල වන
මෙම යටි රූපණේ මෙම යටි රූපණේ අඳුරට ප්‍රියතාවයක් දක්වන ශාක වර්ධනය වීමට අඳුරට ප්‍රියතාවයක් දක්වන ශාක වර්ධනය වීමට ප්‍රධාන හේතුව වන්නේ ප්‍රධාන හේතුව වන්නේ වියන් සහ උපවියන් ස්තරයේ මගින් වියන් සහ උපවියන් ස්තරයේ මගින් වනාන්තරය තුලට සූර්යාලෝකයේ ගමන් කිරීම වනාන්තරය තුලට සූර්යාලෝකයේ ගමන් කිරීම පාලනය කරමින් අඳුරු පරිසරයක් නිර්මාණය කිරීමයි අඳුරු පරිසරයක් නිර්මාණය කිරීමයි මේ නිසා අඳුරු පරිසරයට අනුවර්තනය වූ ලක්ෂණ මේ නිසා අඳුරු පරිසරයට අනුවර්තනය වූ ලක්ෂණ මෙහි වර්ධනය වන ශාක පෙන්නුම් කරයි අඳුරු පරිසරයට අනුවර්තනය වූ ලක්ෂණ මෙහි ශාක පෙන්නුම් කරයි උදාහරණ උදාහරණ මම එකක් කියවුවා වලට උදාහරණයක් මොකද්ද පත්‍ර ප්‍රමාණයෙන් විශාල ශාක වර්ග තමයි දකින්න ලැබෙන්නේ ඒ පත්‍රයේ ලොකු කරලා හදාගෙන තියෙන්නේ අර අඳුරු බව නිසා සූර්ය කිරණ ප්‍රමාණය අවමයි අඩුයි ඒ නිසා ප්‍රභාස සංශ්ලේෂණ ක්‍රියාවලිය මනාව පවත්වාගෙන යන්න මේගොල්ලන්ට අවශ්‍ය කරන ශක්ති ප්‍රමාණය ලබා ගැනීම සඳහා තමයි පත්‍රය ලොකු කරලා හදාගෙන තියෙන්නේ අපි ඒක ලියමු එක උදාහරණයක් එක පුළුල් පත්‍ර සහිත ශාක දක්නට ලැබීම පුළුල් පත්‍ර සහිත ශාක දක්නට ලැබීම පුළුල් පත්‍ර සහිත ශාක වර්ග දක්නට ලැබීම කෙටි ඉරක් ඉස්සරෙන් දාලා හේතු ලියමුකෝ කෙටි ඉරක් දාලා හේතු ලියන්නේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය මනාව පවත්වාගෙන යාම සඳහා වැඩි ආලෝක ප්‍රමාණයක් ලබා ගැනීම ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය මනාව පවත්වා ගැනීම සඳහා වැඩි ආලෝක ප්‍රමාණයක් ලබා ගැනීම හොඳයි දෙවෙනි උදාහරණය ලාවර්ණීන් යුක්ත පුෂ්ප නැත්නම් මල් නිර්මාණය කිරීම ලාවර්ණීන් යුක්ත පුෂ්ප නිර්මාණය කිරීම කෙටි ඉරක් දාලා ඉස්රාලියන් හේතුව ඇයි කියලා අඳුරු පරිසරයේ කෘමීන්ට හොඳින් දර්ශනය වීමෙන් පරාග ක්‍රියාවලිය මනාව සිදුවීමට අඳුරු පරිසරයේ කෘමීන්ට හොඳින් දර්ශනය වීමෙන් අඳුරු පරිසරයේ ක්‍රමීන්ට හොඳින් දර්ශනය වීමෙන් පරාගණ ක්‍රියාවලිය මනාව සිදුවීමට ඒ අනුවර්තන ලක්ෂණය දක්වනවා ඒ වගේම තමයි මේ ශාකවල අපිට පේනවා මේ පත්‍ර ගත්තාම පල්ලයි කියන්නේ ඒ වගේම තමයි අන්නේ පත්‍ර පල්ලයි කියන දෙන්න උදාහරණයක් කියන්න බැරුණා ඇන්තූරියම් කියලානේ මීවන කුලයේ ශාක වර්ග වගේ දේවල් එතෙන්ට දාන්න පුළුවන් නේ හරි මීවන කුලයේ ශාක වර්ග ඇන්තූරියම් වගේ ශාක වර්ග අපිට පේනවා පළල ගොඩක් වැඩි පත්‍රේ නේද අපි කියාගෙන යන්නේ තුන්වෙනි එක නා පත්‍රයක් ගත්තාම අපිට පේනවා අඟ මෙන්න මේ විදිහට දෙපැත්තෙනුත් මේ වගේ දැත්ති දැත් වගේ තිබිලා අඟ තියෙනවා මේ වගේ පොඩි කෙලවරක් මේව ඇයි මේ නිර්මාණ මේ වැස්සුම් තුරක් මේ තියෙන්නේ නේද මේ පුංචි පුංචි ඒවත් එක්ක ඇතුළත්ව ගත්තාම අපිට පේනවා මේ පත්‍රවල වැස්සුම් තුඩු දකින්න ලැබෙනවා හේතුව මේ වනාන්තරයේ වැඩෙන ශාක වර්ගවලට වර්ෂාපතනයෙන් ලැබෙන ජලය අතිරික්තයක් තියෙනවා නේද ජල අතිරික්තයක් තියෙන නිසා මේ වැඩිපුර ලැබෙන ජලයේ ටික පත්‍රයේ මත පතනය වන ජලයේ ටික අන්තිම බිඳුවත් පොළවට තල්ලු කරලා දාන්න පහසු වෙන අනුවර්තන ලක්ෂණයක් තමයි මේ වැස්සුම් තුඩු
නිර්මාණය වෙලා තිබීම. එහෙනම් අපි ලියමු තුන්වෙනි එක ශාක පත්‍රවල වැස්සුම් තුඩු දක්වන්නට ලැබීම. ශාක පත්‍රවල වැස්සුම් තුඩු දක්වන්නට ලැබීම. හොඳයි. ඔන්න ඔයගේ අනුවර්තන ලක්ෂණ පෙන්වුම් කරනවා යටි රෝපණය නැත්තම් බිම් ස්තරය නැත්තම් පත්ල ස්තරය නියෝජනය කරන ශාකවල. මේවායේ උස සාමාන්‍ය මීටර් 5ක් විතර උසට වැඩිනවා හැබැයි. හරි ඒ කියන්නේ අඩි 15ක් විතර උසට වර්ධනය වෙනවා දිනවා. ඒ ඔක්කොම ටික තමයි බිම් ස්තරයට අයිති වෙන්නේ. ඒක ලියන්න බැරි වුණා. ඒකත් දෙයක්. මීටර් 5ක් පමණ උසට වර්ධනය වෙන ශාක වර්ග යටි රෝපණය හේවා බිම් ස්තරයට අයත් වේ. මීටර් 5ක් පමණ උසට වර්ධනය වෙන ශාක වර්ග මීටර් 5ක් පමණ උසට වර්ධනය වෙන ශාක වර්ග බිම් ස්තරය හෙවත් යටි රෝපණයට අයත් වේ. හොඳයි දැන් අපි මේ කතා කරගෙන ගියේ වනාන්ත මේ වනාන්තරයේ තියෙන සුවිශේෂීම ලක්ෂණයක් පිළිබඳව. මොකද්ද සුවිශේෂීම ලක්ෂණය? ස්තර කීපයක් පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. ශාක ස්තර කීපයක් පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් කියන කාරණේ. මොනවද ස්තර? නිරු, වියන්, උපවියන්, අපිශාක හා බිම් ස්තරය. ඒ වගේම තමයි අපිට තවත් හඳුනා ගන්න පුළුවන් මේ වනාන්තරයේ තියෙන සුවිශේෂී ලක්ෂණ කීපයක් තියෙනවා. ඒ තමයි සදාහරිත බව. කලින් ලිව්වේ නෑ මම හිතන්නේ. නේද? සදාහරිත බව. මට බලන්න බලලා කියන්න පුතේ කලින් ලියපු කාරණා අතර කී වෙනේකද කියලා. අධික ජෛවීතත්වය ගැන එහෙම කලින් කිව්වනේ. ඒවත් එක බලනකොට මම හිතන්නේ තුන්වෙනි කාරණේ. සදාහරිත බව. මාතෘකාවට ගන්නකෝ එක අංක දාලා. සදාහරිත බව. මේ කියන්නේ මොකද්ද? සදාහරිතයි කියලා කියන්නේ අවුරුද්ද මුළුල්ලේ දලුලා කොළලා වැඩෙනවා. ඒ නිසා හරිත පැහැයෙන් දැర్శණය වෙන වනාන්තරයක් කියලා තමයි කියන්නේ. දැන් ලෝකයේ තියෙන සමහර වනාන්තර හිම නැහැ. ඒගොල්ලන්ට ඍතු ભેදේ එනකොට සීතල ඍතු වේදී හිම පත්‍ර පතනය කිරීමක් නැත්නම් පතනශීලී භාවයක් සමහර වනාන්තර පෙන්වනවා ළමයි. නේද? එතකොට ඒගොල්ලෝ කොළ ටික හලලා ඉපල විතරක් ඉතුරු කර ගන්නවා. හැබැයි මේ වනාන්තර හිම නැහැ. මේගොල්ලන්ට ඍතු ભેදේ ඇති වෙන්නේ නැහැ කියන එක නෙමෙයි ඒකින් කියන්නේ. මේගොල්ලන්ටත් ඍතු ભેදේ එනවා. අර සරත් වසන්ත ගිම්හාන සිසිර කියලා ඍතු හතරක් මේගොල්ලන්ටත් බලපානවා. හැබැයි අර සීතල ඍතු වේදී හිම හිමපතනය වගේ අන්තගාමී තත්ත්වයන් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම නිවර්තනයේට ආසන්න සමකයට ආසන්න කලපේ තියෙන නිසා මේ වනාන්තර අවුද්දේ අධික වර්ෂාපතනයක් ලබනවා. ඒ වගේම අවුරුද්ද මුළුල්ලේ ඒකාකාර වූ ඉහළ උෂ්ණත්වයක් ලබනවා. ඒ නිසා තමයි මේගොල්ලෝ මේ සදාහරිත බව පෙන්වන්නේ. ඒ කියන්නේ දලුලා කොළලා වැඩිලා හරිත වර්ණයේ අවුරුද්ද මුළුල්ලේ දැర్శණය වන වනාන්තරයක් විතර අපිට හඳුනා ගන්න ලැබෙන්නේ මෙන්න මේ කාරණා නිසා. අපි එන ලියපු සදාහරිත බව කියන ඊළඟ කාරණේ. දැන් මේ ස්තර ගැන කතා ඉවරයි. ඊළඟ අංකය දාලා ලියන්න සදාහරිත වනාන්තරයක් වීම. සදාහරිත වනාන්තරයක් වීම. අන්න ඒක යටතේ ලියමු. වර්ෂයේ මුළුල්ලේ පැතිරුණු වර්ෂාපතනය සහ වර්ෂයේ මුළුල්ලේ පැතිරුණු වර්ෂාපතනය හා වර්ෂයේ මුළුල්ලේ පැතිරුණු වර්ෂාපතනය හා ඉහළ ඒකාකාරී උෂ්ණත්වය නිසා වනාන්තරයේ සියලුම ශාක වසර මුළුල්ලේ දලුලා කොළලා වැඩි. එසේම ඍතු ભેදයේ ඇති වුවත් එහි අන්තගාමී තත්වයන් අත් නොවිඳින නිසා ඉහත කී කාරණය සඳහා බාධාවන් නැති නොවේ. මොකක්ද ඉහත කී කාරණය? දලුලා කොළලා වැඩිම.
යතකී කාරණේ සඳහා බාධාවක් නැති නොවේ. ඒ නිසා වසර මුළුල්ලේ හරිත පැහැයෙන් දර්ශනය වන වනාන්තරයක් වේ. ඒ නිසා වසර මුළුල්ලේ හරිත පැහැයෙන් දර්ශනය වන වනාන්තරයක් වේ. ඒක තමයි ඔය සදාහරිත බව කියලා කියන්නේ. සදාහරිත බව කියලා කියන්නේ. ඊළඟට ඊළඟ කාරණේ තමයි ස්කන්ධ පුෂ්පාභේ සහිත වීම. ස්කන්ධ පුෂ්පාභේ සහිත වීම කියන කාරණේ. මොකද්ද මේ ස්කන්ධ පුෂ්පාභේ සහිත වීම කියලා කියන්නේ? දීර්ඝ විස්තර කතා කරන්න දෙයක් නැහැ. මේ කියන්නේ මේ වනාන්තර වල තියෙන බොහෝ ශාකවල මල් සහ ගෙඩි හටගන්නේ කඳේ බව. කඳෙහි මල් හා ගෙඩි හටගන්නා ගුණය ගති ලක්ෂණය තමයි ස්කන්ධ පුෂ්පාභේ සහිත වීම කියලා කියන්නේ. එනිසා අපි ඊළඟ කාරණේ අංකේ නම් මන් දන්නේ පිළිබලේ කියවෙන අංකෙද කියලා ඔය සදාහරිත බව කියපු කාරණේට ඊළඟ පස්සේ ඊළඟ කාරණේ ස්කන්ධ පුෂ්පාභේ සහිත වීම. ස්කන්ධ පුෂ්පාභේ සහිත වීම. ලියන්න එක ඉස්සරහින් දිග විස්තරයක් නෑ ළමයි. මේන් අදහස් වන්නේ මෙම වනාන්තරවල ශාක. මෙම වනාන්තරවල ශාකවල කඳෙහි සහ කඳෙහි මල් හා ගෙඩි හට ගන්නා බව. කඳෙහි මල් හා ගෙඩි හට ගන්නා බව මේන් අදහස් කෙරේ. මේන් අදහස් කෙරේ. ඊළඟ ලක්ෂණය තමයි මතු පිට පැතිරුණු මූල පද්ධතිය. මේ වනාන්තරයේ ශාකවල තියෙන විශේෂ ලක්ෂණයක් තමයි මුල් පද්ධතිය මේ උඩම තට්ටුවේ තමයි පැතිරලා තියෙන්නේ. දැන් අපිට ඊළඟට ඡායාරූප බලන්න පුළුවන්. ඒ වැදී හඳුනා ගන්න පුළුවන් මේ කියන ලක්ෂණේ. මුල් මතු පිට පැතිරුණු මූල පද්ධතිය. ඇයි මේ මුල් පද්ධතිය මතු පිට පතුරවලා තියෙන්නේ? මේ පතුරවන්න සාධාරණ හේතුවක් තියෙනවා. මුල් පද්ධතිය ගැඹුරට යවන්න අවශ්‍ය නැහැ. ඇයි? වර්ෂාපතනයේ නොඅඩුව ලැබෙන අවුරුද්ද මුළුල්ලේ එක විදිහට නේද? ඒ නිසා අපිට පේනවා මේ පරිසරයේ මේ වනාන්තරයේ තියෙන පරිසරයේ ජලය සුලබයි. නේද? අතිරික්ත ජලයක් තියෙනවා. මතුපෙළ ස්තරවල අවශ්‍ය ප්‍රමාණයක් වඩා ජලය තියෙන නිසා මුල් පද්ධතිය ගැඹුරට යවලා ගැඹුරේ තියෙන පාංශු ජලය අවශෝෂණය කරගෙන වර්ධනය වීමේ අවශ්‍යතාවයක් මේ වනාන්තරවලට නැහැ. ඒ නිසා අපිට පේනවා මුල් පද්ධතිය මතුපෙළ පාංශු ස්තරවල පතුරවල දාලා තියෙනවා. ඒ වගේම තමයි ගහේ කඳ මේ පොළවට ආසන්න වෙනකොට පළලින් වැඩි වෙනවා. ඒ පල්ලිම් වැඩි වෙන හේතුව තමයි අපි දන්නවා මේකේ ශාක වර්ග ගොඩක් උසින් ඉහළට වර්ධනය වෙනවා නේද? නිරු විස්තරේ වර්ධනය වෙනවා අපි ඒක දැක්කා. මීට 45ට වඩා ඉහළ නගින අවස්ථා තියෙනවා නේද? ඊළඟ උපවියන් විස්තරේ ඊළඟ වියන් විස්තරේ ගත්තත් මීට 20ට වඩා උසට වර්ධනය වෙන ශාක තමයි තියෙන්නේ. එතකොට අපිට පේනවා මේ ඍජු ශාක කණන් මෙතරම් ඉහළට වැඩිනකොට සුළඟින් වෙන බලපෑම වැඩි. නේද? සුළඟින් වෙන්න පුළුවන් බලපෑම වැඩි. මෙන්න මේ බලපෑම අවම කරගෙන ශාක පද්ධතිය අකණ්ඩ පැවැත්ම තහවුරු කරගන්න වෙච්ච අනුවර්තන ලක්ෂණයක් තමයි අර පොළොව ළඟට එනකොට ශාක කඳ ටිකක් පළල් කරලා මුල් පද්ධතිය මතුපිට විහිදුවල දාලා තියෙනවා. අර මුල මතුපිට විහිදලා තියෙන නිසා මුලින්ම පෙළිලා විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අර කඳ ටිකක් පළල් කරගෙන තියෙන්නේ පොළොවට අසන වෙනකොට. අපි ඒක ලියමු අවසාන කාරණේ විදිහට මේ වනාන්තරවල විශේෂ ලක්ෂණ යටතේ. දෙයන්ට මතුපිට පැතිරෙන මූල පද්ධතිය ලියන්න. ඒක යටතේ වසර පුරා පැතිරුණු අධික වර්ෂාපතනයක්. වසර පුරා පැතිරුණු අධික වර්ෂාපතනයක් වසර පුරා පැතිරුණු අධික වර්ෂාපතනයක් ලැබෙන නිසා මෙම වනාන්තර පරිසරයේ ජලය මෙම වනාන්තර පරිසරයේ ජලය අතිරික්තව පවතී. මෙම වනාන්තර පරිසරයේ ජලය අතිරික්තව පවතී. ඒ නිසා ගැඹුරු භූගත ජලය ගැඹුරු පාංශු ජලය ඒ නිසා ගැඹුරු පාංශු ජලය අවශෝෂණය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බැවින් අවශෝෂණය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බැවින්
मूल पद्धतिय मतुपीट पतुरुवा तिबे मूल पद्धतिय मतुपीट पतुरुवा तिबे मेनिसात शाक उसट वर्धने वन निसात शाक वडा उसट वर्धने वन निसात शाक वडा उसट वर्धने वन निसात सुलंगीन वन बालपहम आवमकर गनी मट सुलंगीन वन बालपहम आवमकर गनी मट खांदर पोलवट आसन्न वीमेदी पललिन युक्तव निर्माणे करतिवे कांद पोलवट आसन्न वन विट पललिन युक्तव निर्माणे करतिवे अभी एक पोट्टा बललिन पेनवद मेक බලන්න කො ඔය කියන ලක්ෂණේ දැන් මූල පද්ධතිය නම් මත පිට පැතිරලාද කියන එක පේන්නේ නැහැ බලන්න පේනවා ඇති අර ශාක කඳේ මේ තියෙන ප්‍රමාණයත් එක්ක බලනකොට මේ පහළට එනකොට මුල් පද්ධතිය ටිකක් පළලට පතුරු වල දින බව පේනවා නේද දැන් මේ ඉන්න පුද්ගලයාත් එක්ක මේ ගහේ විශාලත්වය සහ උස ඔබට සාමාන්‍යයෙන් මේ ඇසියුම් කරගන්න පුළුවන් වෙයි නේද කොච්චර උස ගහද්ද මේ තියෙන්නේ කියන එක එතකොට මේවා මේ විදිහට නිර්මාණය වෙලා තියෙනවා මට පොඩ්ඩක් කියන්න බලන්න සිංහරාජ වැසිවනාන්තරය ගැන මේ බලන්න පුළුවන් නම් මේ වීඩියෝ එකක් බලන්න කැමතිය පොඩ්ඩක් අත උස්සන්න බලන්න කවුරුත් කැමති නේද අන්නා නේද හොඳයි එහෙනම් අපි පොඩ්ඩක් බලමුකෝ විනාඩි 12ක වීඩියෝ එකක් තියෙනවා විනාඩි 12ම එක දිගට ප්ලේ වෙන්න දෙන්නේ මම අවශ්‍ය තැන් වලදී स्किप करला गान वाय मैंने मैं चार रुपए जुटा कोई कम बलान को मैं चार रुपए बलान मैं क्या बलान पेन है दी टेन टाइम वाले इंगार प्रधान नवीन दिन इधर टेस्ट हुए इच्छ शाकावार के तीनों नहीं टेन टाइम वाले पेन होते मैं बार ने मैं आ अनित्य टोडा उसे तो वैरी ला इंसान कैसे ला पेन मैंने मैं आ पेन नहीं मैं बतावा मैं नेरु ස්තරී නියෝජනය කරන ශාක වෙන්නේ ඊට පහලින් පේනවා ඉතින් ඔයගොල්ලන්ට එකම තට්ටුවක් විතර තියෙනවා පැතිරිච්ච එක ඒක තමයි වියන දැන් අනිත්තර උපවියන්නෙම පේන්නේ නැහැ නිරුසා වියන් ස්තරේ මේ 4 රුපියල් හඳුනා ගන්න පුළුවන් පැහැදිලිව හොඳයි එහෙනම් අපි අංක පොඩ්ඩක් අර වීඩියෝ එක බලන්න අන්නකෝ වනාන්තරය තුල ගලා යන ජල මාර්ග වල තියෙන ජලී පැහැදිලි බව බලන්න. ඒ කියන්නේ මේ ගලා යන ජලයට පාංශුපාදනයේ කරන්න පුළුවන් හැකියාව ඉතාම අඩුයි. ඒයි මූල පද්ධතිය ඝනව වඩවලා තියෙනවා. ඝනව වැඩුණු ශාක පද්ධතියක් තියෙන නිසා පස සෝදාපාලොට ලක්වන සීඝ්‍රතාව මේ වනාන්තර වල ඉතාම අඩුයි. ඒ නිසා අපිට පේනවා වර්ෂාපතනය ලැබුණු සැනින් මේවා තියෙන ජලාශ මේ ජල මූලාශ්‍ර ගලන්නේ නේ ගංගා ඇලදොලවල් මේවේ ගලන්නේ නේ ගැලුවා ඒවා අපේ ජීවත් වෙන ප්‍රදේශවලදී අපි දකින්නවනේ ජලයේ වර්ණය නේද කහපාටයිනේ මේ මහල ඉවරනකොට වතුර ටික හැබැයි මේ වනාන්තරවල හිම වැස්සට ජලයේ බොර පැහැයට හැරෙන්නේ නේ හැරෙන්නේ නැහැ කියලා කියන කින්ම තහවුරු වෙනවා මේ වනාන්තරවල පාංශුකාදනය ඉතාම අඩුවෙන් තමයි සිද්ධ වෙන්නේ කියන කාරණා දැන් බලන්නකෝ මේ අර අඳුරු පරිසරය ටිකක් නිරීක්ෂණය කරන් ලැබෙන ඔයගොල්ලෝ මේ දැන් යන මේ කොටස් වල නේද ගමන්තරේ තුල සූර්යාලෝකය දෙනවා නමුත් අපිට පේනවා අඳුරු ගතියක් පේන්න තියෙනවා දැන් මොකද පේන්නේ? පේනවද කටුස්සෙක් ඉන්නවද ගහේ?
අපි
මෙන්න ඉන්නවා කැහි බෙල්ලා පේනව නේද මම පොඩ්ඩක් ස්ටොප් කරලා පෙන්නන්න මේන කැහි බෙල්ලා කියන මේ කුරුල්ලා හරි මෙයාලා බලන්න තමයි මේ සංචාරකය බහුලව සිංහරාජි වගේ වැසි වනාන්තරවල තෙන්නේ යුරෝපයේ ඉඳලා එන්නේම මේ කැහි බෙල්ලා දැකලා දැක බලාගෙන යන්න එහෙම තත්ත්වයන් තියෙනවා ඈ निवर्तन वर्षा वनांतर कथापनी अवसान करे सौम्य कलापी वनांतर बिहोमेन कथापरा मातृका सौम्य कलापी वनांतर देखा निवर्तन कलापी वनांतर तिगुणे सामकेन निवर्तन कलापे तुलांतर कि උතුරට අක්ෂාංශ සංසක 23 මාරකෝයි දකුණට අක්ෂාංශ සංසක 23 මාරකෝයි නාමිකව සඳහන් කළ කර්කටකයේ සහ මකරේ අතරමැද කලාපේ තමයි ඔය දැන් මේ දක්වා කතා කරපු වනාන්තර තිබුණේ හැබැයි දැන් කතා කරන මේ සෞම්‍ය කලාපීය වනාන්තර පිටිලා තියෙන්නේ මෙන්න මේ නිවර්තන කලාපයයි ද්‍රව කලාපය අතර මේ තියෙන ද්‍රව කලාප දෙක උත්තර ද්‍රව කලාපය සහ දක්ෂිණ ද්‍රව කලාපය ඒ කලාප දෙක අතර පවතින මෙන්න මේ කලාප වල වනාන්තර තමයි අපි ඔය සෞම්‍ය කලාපී වනාන්තර කියලා හඳුනාගන්නේ. එතකොට ලෝකයේ තියෙන ප්‍රධාන වනාන්තර වර්ග තුනෙන් එකක්. මොනවාද ප්‍රධාන වර්ග තුන? එකක් තමයි මේ නිවර්තන කලාපී වනාන්තර, දෙක සෞම්‍ය කලාපයේ තුල සෞම්‍ය කලාපී වනාන්තර, තුන ද්‍රව කලාපී වනාන්තර. එහෙමනේ තියෙන්නේ. එතකොට ඒවැය දෙන ප්‍රධාන වර්ගයක් තමයි මේ සෞම්‍ය කලාපී වනාන්තර කියලා කියන්නේ. එතකොට අපිට පැහැදිලි වෙනවා මේ ස්ලයිඩ් එකේ ඔයගලන්ට පේනවා අර්ධගෝල දෙකේම අක්ෂාංශ සංසක 30යි 60යි අතර සීමාවේ තමයිලු පිහිටලා තියෙන්නේ. එතකොට පැහැදිලි 23 මාර කියලා අපි කිව්වා 23 මාර ඉඳලා ද්‍රව කලාපයේ අතරමැද පිහිටලා තියෙන කලාපය කියන්නේ. එතකොට මේක නිශ්චිත කරලා දීලා තිනවා අක්ෂාංශ සංසක 30යි 60යි අතර කලාපය පිහිටලා තිනවා කියන කාරණේ. ඊළඟට බලන්න ඔන්න තියෙන තැන් ටික නැගෙනහිර උතුරු ඇමරිකා. හරි නැගෙනහිර උතුරු ඇමරිකා අපි මැප් එක පස්සේ බලමු. ඊළඟට කැලිෆෝනියා එකත් උතුරු ඇමරිකා මහද්වීපේ ඊළඟට යුරෝපය නැගෙනහිර සහ දකුණු චීනය ඊළඟට ජපානය ගිනිකොන දිග ඕස්ට්‍රේලියාව ඊළඟට දකුණු ඇමරිකාවේ චිලි ආජන්ටිනාව හා නව්සීලන්තේ කියන මෙන්න මේ තැන්වල තමයි මේ සෞම්‍ය කලාපීය වනාන්තර දකින්න ලැබෙනවා කියලා කියන්නේ. අපි එමනම් මැප් එකක් බලමු. මේ තියෙන ඔය කියපු ප්‍රදේශ ටික දැන් ලෝකසිතිය අහම ළඟ ඇතිනේ නේද අපිට. එතකොට දැන් ඔන්න ඔයගලන්ට මේ මැප් ටික තියෙනකොට මේ වෙලාවෙම මේ ටික ටග් ගාලා මේ විදිහට මාක් කරලා සෞම්‍ය කලාපීය වනාන්තර ව්‍යාප්තික දැන් කියලා දක්වා ගන්න පුළුවන්. හරිද? ඒ නිසා අපි එතෙන් දෙමු පස්සේ ඊට කලින් අපි හැඳින්වීමකට ගිහිල්ලා යමු ළමයි. සෞම්‍ය කලාපීය වනාන්තර. ලියමු. मुन कुर्तन कलापे सह द्रव कलापे अतर निवर्तन कलापे सह द्रव कलापे अतर निवर्तन कलापे सह द्रव कलापे अतर मध्य अक्षांशीय कलापे मध्य अक्षांशीय कलापे पिहिति वनांतर मध्य अक्षांशीय कलापे पिहिति वनांतर सौम्य कलापीय वनांतर नमिंग हेदिंबे सौम्य कलापीय वनांतर नमीन हेदिंबे मेवा अर्धगोल दिखिम मेवा अर्धगोल दिखिम अक्षांशांशक
ආයි පොඩ්ඩක් කියන්න කියලා කියනවා. මම කිව්වේ මේවා නිවර්තන කලාපයේ සහ ද්‍රව කලාපයේ අතර මධ්‍යඅක්ෂාංශීය කලාපේ. මධ්‍යඅක්ෂාංශීය කලාපේ පිහිටා තිබේ. ඒ ටික තමයි බලමු කිව්වේ. නිවර්තන කලාපයේ සහ ද්‍රව කලාපයේ අතර මධ්‍යඅක්ෂාංශීය කලාපේ පිහිටා තිබේ. මේවා අර්ධගෝල දෙකෙහිම අක්ෂාංශක 30-60 අතර වූ කලාපේ. මේවා අර්ධගෝල දෙකෙහිම අක්ෂාංශක 30-60 අතර වූ කලාපේ. ව්‍යාප්තව ඇති අතර සුලභව ව්‍යාප්ත වී ඇති ප්‍රදේශ කීපයක් පහත පරිදි වේ. සුලභව ව්‍යාප්ත වී ඇති ප්‍රදේශ කීපයක් පහත පරිදි වේ. දැන් තීරමුදේ ස්ලයිඩ් එකේ උගලන්ට පේනවා මේ ව්‍යාප්තික ප්‍රදේශ ටික. තරලක්ම දාලා හරි අංක දාලා හරි ලියන්න ඒ ස්ථාන ටික ලියලා ලෝක සිතිය මල් ළඟට කරගන්න. දැන් මේ වෙලාවෙ මේක ලකුණු කරමු. දැන් ඔය තමයි ලෝක සිතියන් අභ්‍යාසවල එන්නේ. හරි ලෝක සිතියන් අභ්‍යාසවල එන්නේ. ළමයි මේ මේ හොයාගන්න අවුරුදු 50කට පස්සේ සක්‍රීය වෙච්ච ගිනිකන්දක් ගැන මේ පහුගිය කාලේ කතා බහ වුණා. හරි කතා බහ වුණා ඒ ගිනිකන්ද මොකක්ද කියලා හොයලා තියාගන්න. හරි හොයලා තියාගන්න. ඒ වගේම ගිනිකන්දේ නමට වඩා වැදගත් වෙන්නේ ඒ රට මොකක්ද කියන එක. හරි ඒක හොයලා තියාගන්න. ලියන්න නැගිටින උතුර ඇමරිකාව, කැලිෆෝනියාව, යුරෝපය, නැගිටින හා දකුණු චීනය. වැදින උත්තරය ඇවිල්ලා තියෙනවා කියනකොටම ලාමාපා ගිනි කන්දද කියලා අහලා තියෙනවා. ඔව්. නැගිටින හා දකුණු චීනය, ජපානය, ගිනිකොන දිග ඕස්ට්‍රේලියාව, දකුණු ඇමරිකාවේ චිලි, ආජන්ටිනාව සහ නවසීලන්තය. දැන් අපිට මෙහෙම නමින් කිව්වට නිශ්චිත කරගන්න අමාරුයි. ඒ නිසා දැන් මේක ලියාගෙන ඉවර නිසාම ඊළඟ ස්ලයිඩ් එකට යනවා. අපි ලෝක සිතියමේ මේ ටික ලකුණු කරමු. දැන් ඔයාලට පේනවා ඇති ඕස්ට්‍රේලියාව කියලා ඕස්ට්‍රේලියාවේ මේවා තියෙන තැන්, නවසීලන්තය කිව්වට හැමතැනම නෑ තියෙන ටික ඔන්න පෙන්නලා තියෙනවා. ඉක්මනට මේ ටික මේ මාක් කරගමු. ඉක්මනට මේ ටික මාක් කරගමු ඕගොල්ලන්ගේ සිද්ධියන් වල. මාක් කරගෙන අතෝසම් එතකොට මට ඊළඟ අවස්ථාවට යන්න පුළුවන්. අද ළමයි ලෝකේ තැන් තැන් වල තරඟ ගන්න තියෙනවා. හොඳයි සෞම්‍ය කලාපී වනාන්තර බලන්න යන්න තියෙනවා. තුන්ද්‍රා තියෙනවා. හරි ඒ නිසා මේ ටික ඉක්මනට යමු. නෑ මේක නම් පාට මොකක් වුණත් කමක් නෑ. ඔයගලන්ට හරියට ඊරියා එක මේ නිශ්චය කරගන්න පුළුවන් වුණොත් එච්චරයි. වර්ණේ ප්‍රශ්නයක් නෑ. සාමාන්‍යයෙන් වනාන්තර වගේ දේවල් පෙන්නන්නේ පොඩ පාටි. නමුත් මෙතෙන්දී එහෙම ගැටලුවක් නෑ. දැන් ඔයාලට පේන ඇති මෙන්න මෙතන පොඩි මේකක් තියෙනවා. මේ මොකද්ද මේ? හිමාල කඳුවැටි කලාපය තමයි මේ පෙන්නලා තියෙන්නේ. හිමාල කඳුවැටි කලාපය. ඒතර මේකේ ඉහළටම යනකොට නම් තියෙන්නේ මේ තුන්ද්‍රා. තුන්ද්‍රා වනාන්තර. නමුත් මේ කඳුවැටි කලාපේ සෞම්‍ය දේශගුණයක් දක්න ලැබෙන ප්‍රදේශවල මේ වනාන්තර තියෙනවා. ඒ නිසා තමයි මේ ටික හයිලයිට් වෙලා පෙන්නන්නේ. ඒ වර්ණ ගන්නලා පෙන්නලා තියෙන නිසා.
පාඩ කරන්න පුළුවන් පස්සේ දැනට නිකන් මාක් කරගන්නක සීමාවන් ටික මේක හොඳට පැහැදිලිව පේන මැප් එකක් දැන් ඔයගොල්ලන්ට පේනද බ්‍රිතාන්‍ය දූපත්වලේමත් තියෙනවා හැබැයි තිබුණට ඒකේ සීමා කරලා තියෙන ලකුණු කරලා තියෙන යම් සීමාවක් තුල විතරයි බ්‍රිතාන්‍ය දූපත්වල උතුරු කොටස් වලේම නැහැ නිසා ඒක නත් සැලකිලිමත් වෙන්න ළමයි මං කරන්න පුතේ එකෙක් වැඩි ඉවරයි තව දෙන්නෙක් වැඩි වෙන ගමන් මං යනවා ඊළඟ ස්ලයිඩ් එකට ඈ තව එකෙක් වැඩි ඉවරයි දෙන්නෙක් වැඩි ඉවරයි सौम्य कलापी वनांतर व्योमे विशेष लक्षण सौम्य कलापी वनांतर व्योमे विशेष लक्षण बल मनोद तीन विशेष लक्षण मैंने बल्ड फलमी මේ වනාන්තර බියෝමේ ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රදේශවලට පැහැදිලි ඍතු භේදයක් දක්වන්න ලැබෙනවා නේද දැන් අපි නිවර්තන කලාපී වනාන්තර ගැන කතා කරනකොට ඍතු භේදය දැනෙන්නේ නැහැ කියලා කිව්වත් දැනෙ ඇති වෙනවා නමුත් දැනෙන්නේ නැහැ කියන එක ලිකින්නේ නේද නමුත් මේ කියන මදක්ෂාංශී කලාපේට පැහැදිලිව බලපාන ඍතු හතරක් තියෙනවා දැන් ඔයගොල්ලෝ දේශගුණ විද්‍යා පාඩම හොඳට කතා බහ කරපු කණ්ඩායමක් මේ පිළිබඳව හොඳ දැනුමින් සම්බන්ධ කණ්ඩායමක් ඔයගොල්ලෝ දන්නවා මොනවද මේ ඍතු හතර කියලා නේද සරත් වසන්ත හිමාන සිසිර කියන ඍතු හතර තමයි ප්‍රතිබිඳ උදා වෙන්නේ ඒ හතරෙම ලක්ෂණ හොඳට පේන කලාපයක් තමයි මේ මැද අක්ෂාංශී කලාපය ඒ නිසා මේ බියෝමය කැපිපෙන ඍතු ભેදයේ නිරීක්ෂණය කරන මේ කැපිපෙන ඍතු ભેදයේ දකින්න ලැබෙන බියෝමයක් විදිහට හඳුනා ගන්න පුළුවන් එහෙනම් අපි පළවෙනි කාරණේ ගැන ලියලෙමු කර්ම විදියට ලිය මතක තියාගන්න මේ සීතල කොට 1 පැහැදිලිව ඍතු ભેදයේ භුක්ති විඳින බියෝමයක් වේ පැහැදිලිව ඍතු ભેදයේ භුක්ති විඳින වියෝමයක් වේ. ඒක යටතේ පුංචි අදින්නීමක් ලියන්න. පෘථිවියට උදාවන සරත් වසන්ත ගිම්හාන හා සිසිර. පෘථිවියට උදාවන සරත් වසන්ත ගිම්හාන හා සිසිර. සරත් වසන්ත ගිම්හාන හා සිසිර යන ඍතු හතර සහ එහි බලපෑම් ඍතු හතර සහ එහි බලපෑම් හොඳින් නිරීක්ෂණය කළ හැකි හොඳින් නිරීක්ෂණය කළ හැකි අක්ෂාංශීය සීමාවක මේවා පිහිටා තිබෙන බව මේවා පිහිටා තිබෙන බව මින් අදහස් කෙරේ ඔන්න බලන්න ඊළඟට කියනවා ඒකම කතා කරන්න පුළුවන් තවත් කාරණයක් බලන්නකෝ ඒ අතර ගිම්හාන ඍතු උණුසුම් ඒක අපි දන්නවනේ නේද ගිම්හානේ උණුසුම් කියන එක දන්නවා හැබැයි බලන්න වසන්ත කාලය දිගු වර්ධන කාලයක් කරනවා ඍතු හතර ඇති වෙනවා හැබැයි මේ වැදගත්ංශී කලාපේට වසන්තයේ දිගයි ඒක ඉතින් හොඳයි නේද ඈ වසන්තයේ දිගු වර්ධන කාලයක් සහිතයි ඒ නිසා අපි ඕකත් ඒකටම අමුණලා ලියමු ලියන්න ගිම්හානේ උණුසුම් වන අතර ගිම්හානේ උණුසුම් වන අතර වසන්ත ඍතුව දිගු වර්ධන කාලයක් පෙන්වුම් කරයි
වසන්ත ඍතුව දිගු වර්ධන කාලයක් පෙන්වුම් කරයි. හොඳයි එහෙනම් ඍතු භේදය ගැන කතාව ඇති. අපි දෙවෙනි කාරණේට යමු. දෙක බලන්නකෝ. සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ක් 15ක් අතර වෙනවා. දැන් අර නිවර්තන කලාපයේ බැහැරට ගිහිල්ලානේදී මෙදා අක්ෂාංශ කලාපවලට ගිහිල්ලානේදී ඉන්සයිට් උෂ්ණත්වයේ ওই විදිහට පහළට එන්න ඕනේ. නේද? අපි දන්නවනේ තිරස් උෂ්ණත්ව ව්‍යාප්තිය තුළ සමකයෙන් ඈතට යන්න යන්න උෂ්ණත්වයේ ප්‍රමාණිකුල අඩු වෙලා යනවා කියන එක දන්නවා. අන්න ඉතින් මේ කතාව පැහැදිලි කරන සාක්ෂිය වුණා තියෙනවා. මේ වනාන්තර ව්‍යාප්තික කලාපවල සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ක් 15ක් අතර අගින්ක පවතුනවා. ඒ කාරණේ කියන්නේ දෙවෙනි කාරණේ කියලා දා දෙක. සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 10ක් 15ක් අතර අගින්ක පැවතීම. සෙල්සියස් අංශක 10ක් 15ක් අතර අගින්ක පැවතීම. හොඳයි දැන් පොදේ සාමාන්‍ය උෂ්ණත්වය කියන එක ඔබට ගැටලුකාරී තත්ත්වයක් නෙමෙයි මේ සාමාන්‍ය උෂ්ණත්වය ගන්න එකන විදිය ඔබ දන්නවා සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 10යි 15යි අතර වුණාට ඔන්න දැන් කියනවා සෙල්සියස් අංශක ඍණ 30 ඉඳලා ධන 30 දක්වා වෙනස් වෙන උෂ්ණත්ව පරාසයක් සහිතයි ඒ කියුවනේ පැහැදිලිව ඍතු ભેදේ භුක්ති විඳිනවා කියන්නේ නේද ගිම්හානේදී පරිම උෂ්ණත්වය වාර්තා කරනවා නේද කොච්චරයිද ධන 30 හැබැයි සිසිරේදී තමයි ආවුෂ්ණත්වයේ සීතලිතේ තමයි ආවුෂ්ණත්වයේ වාර්තා කරන්නේ අන්නේ දාට සමහර විට සෙල්සියස් අංශක ඍණ 30ක් දක්වා උෂ්ණත්වයේ පාල වෙන අවස්ථාවේ ඒක තමයි මේ පරාසය හැබැයි ඔය අතර තියෙන සාමාන්‍යකේ තමයි කලින් කිව්වේ 10යි 15යි අතර සාමාන්‍ය උෂ්ණත්වය මට්ටම පෙන්නවා නමුත් අර ඍතු භේදයට අනුව වෙනස් වෙන පරිසරයක් තමයි මේකේ තියෙන්නේ ඒ අනුව මේ ගිම්හානේදී උපරිමයේ වාර්තා කරනවා 30ක් ධන 30ක් විතර සිසිරේදී ඍණ 30ක් විතර උෂ්ණත්වයක් වාර්තා කරනවා. ඒ නිසා අපිට කියන්න පුළුවන් ධන 30ත් ඍණ 30ත් අතර වෙනස් වෙන උෂ්ණත්ව පරාසයක තියෙන නියෝමයක් විදිහට මේක හඳුනගන්න පුළුවන්. අපි ලියමු තුන්වෙනි කාරණය. එයන්න ඍතු භේදයට අනුව වෙනස් වෙන උෂ්ණත්වය. ඍතු භේදයට අනුව වෙනස් වෙන උෂ්ණත්වය. ඍතු භේදයට අනුව වෙනස් වෙන උෂ්ණත්වය. නිරීක්ෂණය කළ හැකි අතර ගිම්හානේදී උපරිම උෂ්ණත්වයත් ගිම්හානේදී උපරිම උෂ්ණත්වයත් සිසිරේදී අවම උෂ්ණත්වයත් සිසිරේදී අවම උෂ්ණත්වයත් වාර්තා කරන අතර එහි පරාසය සෙල්සියස් අංශක ධන 30ත් ඍණ 30ත් අතර වේ සෙල්සියස් අංශක ධන 30ත් ඍණ 30ත් අතර වේ බලන්න ඊළඟ කාර්යය මේ වියෝමයේ ව්‍යාප්ත වෙලා තියෙන කලාපෙට එනකොට මැද අක්ෂාංශයේ කලාපෙට එනකොට උෂ්ණත්වය අර වගේ තත්යකටපත් වෙනවා වගේම වර්ෂාපතනයක් ගැන අපි හිතන් දෙනවා වර්ෂාපතනයේ දිහා බලනකොට වැස්සත් අඩුයි නිවර්තන කලාපේ තමයි අපි දැක්කේ වැඩිම වර්ෂාපතනය ලැබෙනවා මිලිමීටර් 2000කට වඩා සාමාන්‍ය වර්ෂාපතනයක් ලැබෙනවා හැබැයි මෙන්න මැද අක්ෂාංශයේ එනකොට ඊට වඩා අඩුයි නේද වර්ෂාපතනයේ මිලිමීටර් 750යි 1500 අතර පරතරයකලු දීන්නේ අපි දේශගුණේ පාඩමේ දියගෙන කිව්වා නේද ඒ වගේම අපි කිව්වා මධ්‍ය අක්ෂාංශී කලාපයේ වර්ෂාපතනයේ අඩු වෙන්න හේතු නේද හේතුත් අපි කිව්වා එතකොට ඒ වගේම නැවත කතා බහ කරන්න යන්න වෙලාවක් නෙමෙයි මේක අපි ඉගෙන ගන්න වියෝම පාඩම මධ්‍ය අක්ෂාංශ කලාපයේ නැත්නම් මධ්‍ය අක්ෂාංශී කලාපයේ දින මේ සම්මේ කලාපයේ වනාන්තර සාපේක්ෂව අඩු වර්ෂාපතනයක් ලැබෙනවා කාට සාපේක්ෂවද නිවර්තන කලාපයේ වනාන්තර වියෝමයන්ට වඩා අපි එන ලියුම් ඊළඟ කාරණය සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 750ත් සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 750ත් 1500ත් අතර අගයක 1500ත් අතර අගයක පිහිටයි
නැත්තම් පිහිටා තිබේ. අපිට බලන්න ඊළඟ කාරණේ කියනවා දැන් ඒ පරාසයක වර්ෂාපතනයක් ලැබුණට ඒකෙන් යම් ප්‍රමාණයක් ලැබෙන්නේ මේ හිම පතනයේ විදිහට. හිම පතනයේ විදිහ. එහෙනම් ඔන්න බලන්න වර්ෂණ ක්‍රියාවලිය. වර්ෂණ ක්‍රියාවලියේ ප්‍රවේග කීපයක් ක්‍රියාත්මක වන කලාපයක් කියලා දැන් පැහැදිලි ඒ කියපු කාරණේ. නේද? අපි විවර්තන කලාපේ වර්ෂණයේ එක ප්‍රභේදයක් අපිට ලැබෙන්නේ ප්‍රධාන වශයෙන් වර්ෂාපතනයේ නිහැරනම් පිණි තුෂර ඒව දේවල් ඇති වෙනවා. එහෙනම් ප්‍රධාන වෙන්නේ වර්ෂාපතනයේ. හැබැයි මේ බියු මෙහිම නැහැ. වර්ෂාපතනයේ වගේම හිම පතනයක් සිද්ධ වෙනවා. හරි ඒසා උදෙන්නම ලියන්න ඔය කාරණේටම අමුණන්න මේ කාරණය ලැබෙන ජල ප්‍රමාණයෙන් වැඩි කොටසක් ලැබෙන ජල ප්‍රමාණයෙන් වැඩි කොටසක් හිම පතනයේ හරහා ලැබෙන ජලයෙන් වැඩි කොටසක් හිම පතනයේ හරහා ළඟාවේ නැත්නම් ලැබේ. හොඳයි ඊළඟට පුතේ ඊළඟ කාරණය තමයි දැන් ඍතුගතව සිදුවන පතනශීලී භාවයක් මේ වනාන්තරවල තියෙනවා. දැන් ඕගලන්ට කලින් කොමදකද නිවර්තන වැසි වනාන්තරවල පතනශීලී බවක් නැහැ. කොළ හැලෙන කාලයක් නැහැ. අවුරුදු පුරාම දළුලා පොළලා වැඩෙනවා. එයි ඒකට අවශ්‍යම දේවල් පරිසරයේ තියෙනවනේ. නේද? වර්ෂාපතනෙ නොවඩුව තියෙනවා. උෂ්ණත්වය නොවඩුව තියෙනවා. ඒකාකාරී දීප්තිමත් සූර්යාලෝකයක් අවුරුදු පුරා ලැබෙනවා. ඒ නිසා අපිට පේනවා වනාන්තර ගහ කොළවල දළු දාලා කොළ දාලා වැඩිලා හෘද වර්ණීය දැర్శණය වෙනවා. මේ වනාන්තර හිම නැහැ. මේවා වසන්තයේදී අපි අර දකින්න සාමාන්‍ය වනාන්තරවල ස්වභාවය පෙන්වනවා. කොළ හෘද වර්ණීය පෙන්වනවා. සදා හෘද බව කියන්න බෑ. හොඳේ? මේ කාලෙද විතරයි. ඊළඟට ගිම්හානියාව මම ඊට වඩා වෙනස්. ඊළඟට සිසිර ඍතු වෙනකොට අපිට පේනවා මුළු පත්‍ර ටික සේරම හලනවා. හලලා ඉපල විතරයි ගහේ ඉතුරු කරගන්න. එයි එහෙම නොවුනොත් ඒ කාල සීමාව තුළ ඒ පද්ධතියේ ඒ පරිසරයේ ඒ පද්ධතියට රැඳෙන්න බෑ. ඒ නිසා මේගොල්ලෝ මොකද කරන්නේ? සීතල ඍතු එළඹෙනකොටම කොළ ටික හලලා දානවා. සීතලෙන් ආරක්ෂා වෙන. නේද? සීතල පරිසරයේ තවදුරටත් මේක රැකෙන්න නම්. ඒ නිසා දැන් වීඩියෝ බලනකොට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේකේ වීඩියෝ එකක් අර වගේ මෙන්නවා. එතකොට මේ පතනශීලී භාවයෙන් ඉඳලා මේ පරිසරයේ තියෙන පස ඉතාම සාරවත්. අපි දන්නවනේ ගහ කොළවල තියෙන ශාක කඳන් කොළ නේද? ඊළඟට සත්ත මුත් ශරීර වගේ දේවල් පොළොවට වැන්නාම අපි දන්නවා කාබනික ද්‍රව්‍ය එකතු වෙනවා. නේද? ඒවා දියාපත් වුණාම පසට කාබනික ද්‍රව්‍ය එකතු වෙනවා. එතකොට අපි දන්නවා පස සාරවත් වෙනවා. නේද? ඒ වගේම තමයි කළු පාට වර්ණයක් පසට එනවා. ඒ කාබනික ධාතු ඝනකම වෙනකොට. එතන මේ වනාන්තරවල තියෙන පස හරියම සරුවේ. ඒ සරුවේ හේතුව හැම අවුරුද්දකම සීතල ඍතු වෙනකොට ඕම වනාන්තරවල පොළ ටික හැල්ලලා පොළොවට දිරාපත් කරනවා. දිරාපත් කරන්නත් හොඳ පරිසරයක් තියෙනවා. ඒයි අපි දන්නවා සීතල පරිසරයේ කොළ දිරාපත් වෙන්නේ අඩුවේ. පත්‍ර දිරාපත් වෙන්නේ අඩුවේ. අඩුවේ කි. හැබැයි මේ වනාන්තර සීතල ඍතුක් ආවට මෙයාට කිම්හානියකුත් වෙනවා. නේද? සීතල ඍතුයේදී පොළ ටික හැල්ලලා දානවා. හැල්ලලා දාලා ඔන්නේ සම්පූර්ණ යටතට්ටුවේ ගිහින් මොදිද්දි හිමින් සම්පූර්ණ භූමිය වහලා දායි. උඩ හිම තට්ටුවක් තියෙනවා නේද? ඊට පස්සේ හිම තට්ටුව නැති වෙලා යනවා සීතල ඍතු ඉවරලා ගියාම ඊට පස්සේ එළඹෙනවා යම් කිසි දවසකදී හිම්හානි. හිම්හානි ආවම අපි දන්නවා සෙල්සියස් අංශක 30ක විතර පරිසර උෂ්ණත්වයක් මේ බියෝමෙට තියෙනවා. අන්න ඒ උෂ්ණාධික පරිසරයේ උපකාරී වෙනවා අර වැටුණු පත්‍ර ටික ඉක්මනින් දිරාපත් කරන්න. ඉක්මනින් දිරාපත් කරන්න. ඒ නිසා ඔන්න බලන්න ශාක පත්‍ර හලනවා ඒවා උෂ්ණාධික හිම්හානි ඍතුවේදී වේගෙන් දිරාපත් කරන නිසා අපිට පේනවා සරුපස් මේ කලාපේ දකින්න ලැබෙනවා. නේද? චර්නෝසම් පස තමයි ලෝකයේ තියෙන සාරවත්ම පස. ඒ පස් සම්පූර්ණයෙන් අපිට හම්බෙන්නේ මේ මධ්‍ය අක්ෂාංශය කලා. ඒ වගේම තමයි හොඳට මතක තියාගන්න ඔය කාරණේ මේ බියෝමේ අනාගතයේ තීරණය කරන කාරණා. නේද? අනාගතයේ තීරණය කරන කාරණා. ඒයි එහෙම කියන්නේ සරුපස් තියෙනින්ද මිනිස්සු මොකද කරන්නේ වැඩිපුර අවධානය යොමු කරන ඒ පැත්තට. කෘෂි වගා කටයුතු කරනකොට මේ මිනිස්සු මේ සාරවත් පස් සපයා ගැනීම අරමුණු කරගෙන මේ වනාන්තර විනාශ කරනවා. මේ වනාන්තර විනාශ කරනවා. හරි ඇයි අර වගාවෙන් පුළුල් කිරීමේ කාර්යසුණා වනාන්තර කපල තමයි නිමි හදාගන්නේ. ඒ නිසා මේ වනාන්තරවල ඉරණම තීරණය කරන සාධකයක් වෙලා තියෙන අය සාරවත් පස්ස. අපි ලියමු ඊළඟ කාර්යය. මේ වනාන්තර ව්‍යාප්තික ප්‍රදේශවල සරු පසක් දක්නට ලැබේ. පැහැදිලි කරමු යටින් ඈ. මේ වනාන්තර ව්‍යාප්තික ප්‍රදේශවල සරු පසක් දක්නට ලැබේ. සරු පසක් දක්නට ලැබේ.
දැන් මේ පස්සේ මේ සම්බන්ධ වෙච්ච පිරිසක් ඉන්නවනේ මම ආරම්භයේදීත් මේ කතාව කිව්වා අපි විසදෙත් මේ කතාව කිව්වා දැන් සමහර අය බලනවා ඉතින් කො මේ විසදේ කතා කළේ කන්‍ය සම්පත් පාඩම අද මේ කතා කරන්නේ බියෝම පාඩම ඔව් අපි මේ පාඩම් දෙක ඉවරනකම් විතරක් මේ පාඩම් දෙක ඉවරනකම් විතරක් මාරුවෙන් මාරුවට තමයි යන්නේ ඒ වගේම තමයි මේ සතිය දැන් ඉලමෙන සතිය සම්ුදායෙන් පස්සේ ඉලමෙන සතියේ ඔයගලන්ට තව අතිරේක දිනයක් දානවා ඉදාට කතා කරන්නේ බියෝම පාඩම මම ඒක කලින් කියන්නනේ දිනේ සහ වෙලාව මම ලින්ක් එකක් එවන්න ඒ වෙලාවට සම්බන්ධ වෙන වෙන පන්ති තියෙන පුළුවන් ඒ එහෙම තියෙනයිද ඒගොල්ලන්ට ඒකට යන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ මේ ඒක පාඩු කරගෙන මේකට එන්න එපා පුතේ දැන් ඔය ඉන්න කණ්ඩායමේ හතර පහ දිනක් හරි ඉන්න පුළුවන් නම් ඒ වෙලාවට ඉන්න කොහොමත් ඔයගලන්ට වීඩියෝ එක හම්බ වෙනවා YouTube එකට අප්ලෝඩ් කළා දැන් පහුගිය දුන්න පහුගිය කාලේ තිබිච්ච වීඩියෝ ටික ඔක්කොම අප්ලෝඩ් කළා ඉවරයි දැන් ඔයගලගේ පරණ වීඩියෝ නේ අප්ලෝඩ් කරා දාපු ඔක්කොම දාලා ගුවන් ලින්ක් එකක් තිබල තියෙනවා හම්බුණා නේද ලින්ක් එක මේ වීඩියෝ වල ලින්ක් එක මම ඊ වෙනකොට ඔයගලගේ වැඩ කටයුතු ඔක්කොම ඉවර කළා වීඩියෝ අප්ලෝඩ් කිරීම සම්බන්ධයෙන් දැන් එහෙම එකතු කරගන්නෙත් නෑ අත ගන්න වීඩියෝ එක හිට උදේ වෙනකොට කොහොමරි කරලා අප්ලෝඩ් කරගන්න තමයි බලන්නේ හරි ඒ සමයම ප්‍රශ්න එකක් එන්නෙත් නෑ කිසි ගැටලුවක් නෑ අර වගේ පන්තියක් තියෙනවා නම් ඒකට සම්බන්ධ වෙන්න මේ මේ කැප කරගෙන මේකට එන්න එපා මේකේ වීඩියෝ එක කොහොමද දෙනවා හොඳයි ඒ නිසා මට ඔයගලන් අහන්න ඕනෙත් නෑ කාට දෙන්න පුළුවන් කාටද බැරි කියලා අහන්න අවශ්‍ය වෙන්නේ නෑ මම වෙලාවක් දෙන්නේ කරන්න පන්තිය දානවා ඒකට එන්න පුළුවන් වෙලාවට ඒක සම්බන්ධ වෙන්න බැරි හැටි වීඩියෝ එක දිනවා බලන්න වැඩ කරන්න පුළුවන් හොඳයි එහෙනම් අපි ලියමු හේතු මෙයන හේතු ලියන්න සිසිරේදී නැත්නම් සීතේ ඍතුයේදී මෙම වනාන්තර පතනශීලී භාවයක් සිසිරේදී මෙම වනාන්තර පතනශීලී භාවයක් පතනශීලී භාවයක් පෙන්වන නිසා ඉර්තුකව පසක විශාල වශයෙන් කාබනික ද්‍රව්‍ය ඒකරක්ෂී වීම සිදුවේ. ඉර්තුකව පසට විශාල වශයෙන් කාබනික ද්‍රව්‍ය එකතු වීම සිදුවේ. පසට විශාල වශයෙන් කාබනික ද්‍රව්‍ය එකතු වීම සිදුවේ. එසේම පත්‍ර පතනය වූ පසුව පත්‍ර පතනය වූ පසුව ඒවා දිරාපත් වීමද වේගවත් වේ. ඒවා දිරාපත් වීමද වේගවත් වේ. ඊට හේතුව ගිම්හානේදී සෙල්සියස් අංශක 30ක පමණ උෂ්ණාධික පරිසරයක් සෙල්සියස් අංශක 30ක පමණ උෂ්ණාධික පරිසරයක් උෂ්ණාධික පරිසරයක් නිර්මාණය වී පත්‍ර වේගයෙන් දිරාපත් වීම සිදු වීමයි පත්‍ර වේගයෙන් දිරාපත් වීම සිදු වීමයි හොඳයි දැන් මෙතනදී ඊළඟට කියනවා ශාකේ තරම් උසට වර්ධනය නොවනවා කියලා කාරණේ කියනවා ඊළඟට කැපීපෙන ස්තරයයක් නොමැතිව හැබැයි අර නිවර්තන වර්ෂාවන අතර අපි කැපීපෙන ආකාරයේ තත්ත්ව ටික හඳුනාගත්තා පැහැදිලිව තිබුණානේ හැබැයි මේක එහෙම කැපීපෙන තත්ත්ව ගන්නක් හඳුනාගන්න නැහැ නමුත් යම් පමණක ස්තරයයක් තියෙනවා යම්පමණක ස්තරණයක් තියෙනවා ඒකදී අපිට පෙන්වන්න පුළුවන් වියන ඊළඟට යටි වියන සහ වනාන්තර පත්ල නැත්නම් යටි රෝපණය විදියට රට තුනක් විතර අඳුරගන්න පුළුවන් අර නිවර්තන විශ් වනාන්තර තරම් කැපිපෙන්න ස්තරණයක් මේක දකින්න ලැබෙන්නේ නැහැ අපි ඒක ලියමු ඒ කාරණා දෙකම එක කාරණාවක් විදියට ලියන්න ලියන්න ශාක ඊතරම් උසට වර්ධනය නොවන අතර ශාකේ තරම් මොසට වර්ධනය නොවන අතර
निवर्तन वर्षावनांतर वल मेन निवर्तन वर्षावनांतर वल मेन कैपी पिनिन शाक स्तरायना कैपी पिनिन शाक स्तरायना निरीक्षण कल नोह कि नमो निरीक्षण कल नोह कि नमो वियन उपवियन सह यातिरोपणे वशे वियन उपवियन सह यातिरोपणे वशे स्तर तुनक निरीक्षण कलह किय स्तर तुनक निरीक्षण कलह किय उदाहरण अरे ऐसा उन्होंने बोला अंदर मैं वनांतर ये वार्ग तुम लोग के बेदान ने बोला केतु धर्म में या शाखा वार्ग अंतर का तो प्रस्ताव तीन ने बोला इन्हें तीनों पुलुल पात्र सहित वनांतर है अरे पुलुल पात्र सहित वनांतर मनोज में पुलुल पात्र सहित शाखा वार्ग उन्होंने तीनों इलाक लाइस पे ओक मेपल एलन वॉलनट चेस्टनट वगे शाखा वर्ग में वनांतर वाले दक्षिण में बने साइड का भी विनम वार्ग या पितर हम लोग करना पुलवार इलाक की ना वो ये देखकर मकालों में तीन तनु ඊළඟ කඳු සිංහයා මුවා ලේන හාවා හුරුකයා වැනි සත්ත්ව වර්ග බහුලව දකින්න ලැබෙනවලු මේ වියෝමය තුල අපි එහෙනම් මෙහෙම ලියමු මම කියන්නම් ලියන්න සෞම්‍ය කලාපීය වනාන්තර නියෝජනය කරන ශාක වර්ග අනුව සලකා බලන විට සෞම්‍ය කලාපීය වනාන්තර නියෝජනය කරන ශාක වර්ග අනුව සලකා බලන විට මෙම වනාන්තරය මෙම වනාන්තරය නැත්නම් මෙම වනාන්තර වර්ගය ප්‍රධාන කොටස් තුනකට බෙදා දැක්විය හැකිය ප්‍රධාන කොටස් තුනකට බෙදා දැක්විය හැකිය එක केतुधर वनांतर केतुधर वनांतर एक यात्रा दिल्ली आने वाले साइप्रस सीडर रेडवुड पर ये उपमा दिनों में क्या है रेडवुड फर जूनिफर साफाइन साइप्रस कमा सीडर कमा रेडवुड कमा फर कमा जूनिफर कमा फाइन कमा साइप्रस रीडर रेडवुड फर जूनिपर सा पाइन यान शाक वर्ग मेम वर्गे तुल अंतर्गत वे यान शाक वर्ग मेम वर्गे तुल अंतर्गत वे इलाक देवनी वर्गीय पुलुल पत्र सहित वनांतर पुलुल पत्र सहित शाक वर्ग ऐति वनांतर पुलल पत्र सहित शाक वर्ग ऐति वनांतर
අන්න ඒක යට තියන්න අර පහල තියෙන ලැයිස්තුව කවුද ඕක් මේපල් එල් වෝල්නට් සහ චෙස්නට් වැනි ශාක වර්ග ඕක් මේපල් එල් වෝල්නට් සහ චෙස්නට් වැනි ශාක වර්ග ඇති වනාන්තර මේ අතට අයත් වේ ඇති වනාන්තර මේ අතට අයත් වේ सत्वर्ग बहुल सिंहर्ग මෙම බියෝමය තුළ නිරීක්ෂණය කළ හැකිය නැත්නම් බහුලව දක්නට ලැබේ හොඳයි සෞම්‍ය කලාපයේ වනාන්තර සම්බන්ධ බියෝමය මේ මේ පොඩි වීඩියෝකුත් තියෙනවා බලමුද එකක් බලමු එකක් නිරීක්ෂණය කරමු හොඳට බලන්න ඔය ශාක වර්ගවල තියෙන විශේෂ ලක්ෂණ ටිකම ටිකක් කියනවා නෝක ගන්න මේ මැප් එක අතර ගන්න मैप अदर का मेल मे प्रदेश मार मैप की लोक अभी मकला आईना अभी मकला अभी अमी बल පතනශීලී භාවයේ පෙන්නපු අවස්ථාවක ඡායාරූප ටිකක් තමයි තියෙන්නේ නේද අර ඉස්සල් කී විතර ඉතුරු වෙලා තිබුණේ පතනශීලී භාවයේ පෙන්නනවා කියන එක තමයි තමයි මේ කියන්නේ also present
Deciduous trees thus require more moist and fertile soils than evergreen trees, like conifers. Most, but not all temperate forests are deciduous. As you go up in elevation, such as the mountains of the western U.S. and the Himalayas, the forest transitions to a needle-leaf evergreen system. In the Rocky Mountains of the United States, dominant species include Douglas fir and Colorado spruce. Some of the largest trees in the world are the temperate conifers of the western U.S., specifically the coast redwood, Sequoia sempervirens, that reaches heights over 100 meters. මේ වනාන්තරවල තියෙන විශේෂ ලක්ෂණයක් තමයි ඔබ දැක්කේ ළමයි මේ මේ වනාන්තරවල තියෙන ශාක වර්ගවල තියෙන විශේෂම ලක්ෂණය තමයි ඍජු ශාක කණන් තියෙනවා. දැන් ඔයගොල්ලෝ ඒක දැක්කා. නේද? ඔයගොල්ලෝ ඒක දැක්කා. ඒ වගේම ඍජු බව වගේම මේවා තාම ශක්තිමත්. ඍජුයි ශක්තිමත් ඒ වගේම තමයි සැහැල්ලු. ඒ නිසා මේ සෞම්‍ය කලාපී වනාන්තරවල ශාක වර්ග වැඩිපුර ප්‍රයෝජනෙට ගන්නවා මේ නැව් ඉදිකිරීමේ කටයුතු වලදී. දැන් නම් නැව් ඉදිකරන්නේ යකඩා වාහනේ තාඩු පාවිච්චි කරලානේ. හැබැයි ඉස්සරේම නෑ වැඩිපුර දැව භාවිතා කරලා තමයි නැව් නිෂ්පාදනය කළේ. අන්නේ කාලෙදී මේ සෞම්‍ය කලාපී වනාන්තර වලින් දැව ලබා ගන්න පුළුවන් පහසුවක් බැලුවා නැව් තටාකංග නිතිවීමේ. Western U.S., specifically the coast redwood, Sequoia sempervirens, that reaches heights over 100 meters. Temperate conifer forests also occur in low elevation areas on sandy or rocky soils, for example in the southeastern U.S., as well as in North Africa, parts of the Middle East. Although not shown on the map, there are small areas of evergreen coniferous forests in the temperate region of South America as well, populated by very unique conifer species. The Araucarias, for example, found primarily in Chile and Argentina, are ancient relics from the Cretaceous era. Recall that because of their evergreen needle leaves, temperate conifers are well adapted to dry and infertile conditions. They require fewer nutrients than broadleaf trees. Thus, they dominate in warm, temperate areas with sandy or rocky, infertile soils that are prone to drought. The last type of temperate forest I want to mention is the broadleaf evergreen forest, sometimes known as temperate rainforest. As I've said, most broadleaf forests in the temperate zone are deciduous, but in small areas, broadleaf trees remain evergreen. This unusual forest type occurs where temperatures are moderated by proximity to oceans, so that winters are not as cold and there's a lot of rainfall. The warmer, wetter climate permits around growing season, so trees do not have to lose their leaves. Some of the notable broadleaf trees that have evergreen species include beeches, alders, oaks, and eucalypts. හොඳයි ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා මේ වනාන්තර වර්ග දෙකකට බෙදන්න පුළුවන්ද කියලා පතනශීලී වනාන්තර සහ සාධාරිත වනාන්තර දෙක පුළුවන් හරි පුළුවන් මේ සෞම්‍ය කලාපේ වුණත් මෙන්න මේ සමගියට ආසන්න මේ නිවර්තන කලාපයේ කිට්ටු වනාන්තර වල අපිට පේන්නේ සාධාරිත බව ඒ කියන්නේ අවුරුද්ද මුළුල්ලේ දළුලා කොල්ලා වැඩෙන බව මේවත් පේනවා හැබැයි මේ ඉහළ අක්ෂාංශ කලාප වලට එනකොට අපිට එහෙම පේන්නේ ඒ කලාප වල තමයි අර පතනශීලී භාවය වැඩිපුර वर्ग देगट सौम्य कलापीय पतनशीली वनांतर सह सौम्य कलापीय सदाहरित वनांतर के एक मेम सौम्य कलापीय वनांतर मेम सौम्य कलापीय वनांतर सौम्य कलापीय पतनशीली वनांतर सह सौम्य कलापीय पतनशीली वनांतर सह सौम्य कलापीय सदाहरित वनांतर वशेंद सौम्य कलापीय सदाहरित वनांतर वशेंद वर्ग देखकट बेदा देख भी है कि
वर्ग दिखकट बेदा देखिए है कि सौम्य कलापे वात निवर्तन कलापेट आसन्न पावतिन विट सौम्य कलापे वात निवर्तन कलापेट आसन्न पावतिन विट එම වනාන්තරවල සදාහරිත බවක් පෙන්눔 කරයි. එම වනාන්තරවල සදාහරිත බවක් පෙන්눔 කරයි. ඒ නිසා ඒවා सौम्य कलापीय सदाहरित वनांतर नमी हिंदी नमुत अक्षांशी वसी निहलटे आत्मा नमुत अक्षांशी वसी निहलटे आत्मा निरीक्षण कलह की पतनशीली भाव अक्षांशी वशी निहलटे आत्म निरीक्षण कलह की पतनशीली भाव वर्ग देखना संधान की मकला संपूर्ण නිරීක්ෂණය කළ හැකි පතනශීලී භාවය මුල්මටික විතරයි ලෝණි ආයි කියන්නකෝ ඒක නමුත් අක්ෂාංශී වශයෙන් ඉහළටයක්ම නිරීක්ෂණය කළ හැකි පතනශීලී භාවයයි නෑ නෑ අන්තිමට ගනි මුලමටික ඕනි මුලමටික මෙම සෞම්‍ය කලාපීය වනාන්තර සෞම්‍ය කලාපීය පතන පතනශීලී වනාන්තර සහ සෞම්‍ය කලාපීය සදාහරිත වනාන්තර වශයෙන් වර්ගකලයි. ඔව් මෙම සෞම්‍ය කලාපීය වනාන්තර සෞම්‍ය කලාපීය පතනශීලී සහ සෞම්‍ය කලාපීය සදාහරිත වනාන්තර වශයෙන් වර්ගකල හැකිය කියලා තමයි මුලම කොටස කිව්වේ. මම හිතනවා ලියාගන්න බැරි චෙක් කරනාට ඒ කියපු ටික ප්‍රමාණවත් වෙන්නේ නැති කියලා. අපි සෞම්‍ය කලාපීය වනාන්තර කියන කාරණයෙන් බැහැර වෙලා අපි යන් ඊළඟට මධ්‍යදරණී වනාන්තර කියන බියෝමේ ගැන බලන්න. उष्णाणस लक्षण देखुण वर्ग प्रधान वशे मध्यधरणी मुहूद अवट कलापे प्रमुख कलापे मोन देश मध्यधरणी देश बलपातना कलापे देश मध्यधरणी देश सामान देश ඒ නිසා දේශගුණ වර්ගීකරණ වලදී මේ ලක්ෂණ ටික පෙන්වන්න කරන ප්‍රදේශ
वाल देश नमक तीन मध्यधरणी देश कैपी कलापे तम लक्षण पेन्नुकरा मध्यधरणी मूदावट कलापे मे व्योमे अंतरम गाँव सौम्य कलापेट अति व्योम सौम्य कलापेट अति व्योम अरा मध्यधरणी देश लक्षण पेन्नुकर स्थान पहा प्रधान वर्षे कलाप पहाक इतराई मेकेन व्योमे व्याप्ति लियम वसरे मास अटक पमन बलपात ना वसरे मास अटक पमन बलपात ना दिगु वियली गिम्हाने दिगु वियली गिम्हाने दिगु वियली गिम्हाने सह मास दिखा दिखा हमारा पमन बलपात ना मास देखा को देखा हमारा बलपात ना वैसे हो हिमपात ने सिद्धुवन केटी सिसेरे द्वाक वैसे हो हिमपात ने सिद्धुवन केटी सिसेरे द्वाक वैसे हो हिमपात ने सिद्धुवन केटी सिसेरे द्वाक बलपवत्ना बलपवत्ना देशगुणे देशगुणे मध्यधरणी देशगुणे नमीन हिंदिबे मध्यधरणी देशगुणे नमीन हिंदिबे इम देशगुणे बलपवत्ना प्रदेशवद इम देशगुणे बलपवत्ना प्रदेशवद व्याप्तिक वनांतर बियोमे व्याप्तिक वनांतर बियोमे मध्यधरणी वनांतर नमीन हिंदिबे मध्यधरणी वनांतर नमीन हिंदिबे पीटीमानुम सलका बलन विट पीटीमानुम सलका बलन विट सौम्य कलापय तुल पीटा अति बियोम्याक्वे सौम्य कलापय तुल पीटा अति बियोम्याक्वे मध्यधरणी देश बलपवत्ना प्रधान वशेन कलाप कीप्या प्रमुख कलापित मई मध्यधरणी मूदावट कलापे मे देश बलपवत्ना अनेक तेंगल वनांतर दत्ता मे मध्यधरणी बियो मे मध्यधरणी वनांतर बियो मे बल मे तेंग मनोदी मध्यधरणी देश प्रदेश विशेषत्मे महाद्वीपाल बटगीर प्रत्येक मध्यधरणी देश बलपवत्ना कलापी महाद्वीपाल बटगीर प्रदेश मनोदी प्रमुख कलापे मध्यधरणी मूद आवट रटवा ऐतिवेन्नी मनोवाद यूरोपे दकुनु दिग कलापे रटवा कैलिफोर्निया उत्तर अमेरिका कैलिफोर्निया कनाडा वैंकूवर दूपत मध्यम चिली दक्षिण अमेरिका इलाके निरुत दिग ऑस्ट्रेलिया अफ्रीका दक्षिण अफ्रीका केप प्रदेश मेनमे तमि मध्यधरणी देश व्याप्ति का प्रदेश विधि हमें प्रदेश विधि हमें संख्यात्मक हयाक्तन हयाक्तन इतकोट कैलिफोर्निया
කැනඩාවේ වැන්කුවර් දූපත කියන දෙකම උතුරු ඇමරිකාවට අයිති දෙකක් නිසා තමයි අර පහක් කියන එක දක්වලා තියෙන්නේ. නැත්නම් මෙතන වෙන් කළා තියෙනවා ඒක කැලේ දෙකකට වෙන් කරලා ඒ නිසා තමයි හයක් විතර ඔයගලන්ට පේන්නේ. හොඳයි එහෙනම් අපි මෙහෙම ලියමු. අර ලියාගෙන ආපු ඡේදය දැන්ටම ලියන්න. මෙම බියෝමය මෙම බියෝමය මහද්වීපවල බටහිර නියෝජනය කරන විරලාසන්න ප්‍රදේශවල මහද්වීපවල බටහිර නියෝජනය කරන විරලාසන්න ප්‍රදේශවල බටහිර නියෝජනය කරන විරලාසන්න ප්‍රදේශවල පිහිටා තිබෙන අතර පිහිටා තිබෙන අතර लोके प्रधान कलाप कीप्या पहात संधान परिदिवे पहात संधान परिदिवे पहात संधान परिदिवे दिल्ली अंदर मनोदय प्रदेश निकलिए ස්ලයිඩ් එකේ තියෙනවා මාධ්‍යාරණි මුහුද අවට රටවල් ඕන්නම් එකද වර්ණනා කරලා එකපාරටම මතක් වෙන එකක් නෑ වගේ දෙන්නව නම් වර්ණනා කරලා ලියන්න යුරෝපයේ දකුණු දිග රටවල් සහ අප්‍රිකාවේ උතුරු දිග රටවල් තමයි මේ මාධ්‍යාරණි මුහුද අවට රටවල් කියලා අදහස් කරන්නේ යුරෝපයේ දකුණු දිග රටවල් සහ අප්‍රිකාවේ උතුරු දිග නියෝජනය කරන රටවල් තමයි මාධ්‍යාරණි මුහුද අවට රටවල් කියලා හඳුන්වන්නේ ඊළඟ කැලිෆෝනියාව කැනඩාවේ වැන්කුවර් දූපත මේ වැන්කුවර් දූපතේ ගිනිගොඩ දිග පැත්ත තමයි මේ කියන නියෝගේ ලකින්ද වෙන්නේ නමුත් නාමිකෝ ලියනකොට කැනඩාවේ වැන්කුවර් දූපත කියලා කිව්වම ඇති ඊළඟ මධ්‍යම චිලි නිරිත දිග ඕස්ට්‍රේලියාව පර්ත් නගරයේ සහ ඒ අවට කලාපේ තමයි එතකොට ඔය නිරිත දිග ඕස්ට්‍රේලියාව කියලා අදහස් කරන්නේ ඊළඟ දකුණු අප්‍රිකාවේ කේප් ප්‍රදේශය දකුණු අප්‍රිකාවේ කේප් वनांतर बियोमे विशेष लक्षण कथा करना व्याप्ति निवर्तना समस्त भूमि प्रतिशत नियोजन चपरल මෙම වනාන්තර බියෝමය ලෝකයේ මුළු බිම් ප්‍රමාණයෙන් සියයට පහක පමණ වූ භූමියක ව්‍යාප්තව පවති සියයට පහක පමණ වූ භූමියක ව්‍යාප්තව පවති හොඳයි දැන් ඕගොල්ලන්ට පුළුවන් කරුණු ටික මේ බියෝමේ විශේෂ ලක්ෂණ ටික පහලින් ලියන්න මේ දීලා දෙන විදිහටම පොයින්ට් විදිහට ලියන්න උණුසුම් හා වියලි දේශ ගුණයක් තියනවලු දැන් ඔයාලා දන්නවා උණුසුම් මේකෝ මාස 8ක් විතර නේද ඊළඟට ඒ කාලේදී උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 26ක් 32ක් අතර මට්ටමක තියනවලු ඊළඟට මධ්‍ය වාර්ෂික වර්ෂාපතනයේ මිලිමීටර 750 ඒ වර්ෂාපතනයේ ලැබෙනවා කියන්නේ සිසිර ඍතුයේදී නේද සිසිර ඍතුයේදී වර්ෂාපතන ලැබෙන්නේ සමාජ හිමවාදනයක් සිද්ධ වෙනවලු මෙන්න මේ කාරණා ටික තියනවා මේ ස්ලයිඩ් එකේ පේන ටික ලියන්නකෝ පොයින්ට් දාලා ඔය විදිහට
ఏ లెవెల్ లో అతుస్తాడు विविधाई එතකොට අර ගැඹුරු පාංශු ජලය තමයි අවශෝෂණය කරගන්න වෙන්නේ ශාකේ වර්ධනය වෙන්නේ. එහෙනම් අපිට පේනවා මුල් පද්ධතිය ටිකක් ගැඹුරට යවලා තියෙනවා. ඊළඟ කඳ ඝනකම පොත්පත් සහිතව නිර්මාණය කළා තියෙනවා. ඒ කියන්නේ ඒක තමයි අර පරිසරයේ තියෙන පරිසර උෂ්ණත්වය. හරි ඝනකම පොත්පත් නිර්මාණය කරන්න බලපාලා තියෙනවා. ඊළඟ බලන්න තියෙන ශාක වර්ග කියනවා පයින්, ලැවෙන්ඩර්, ඕක්, යුකලිප්ටස්, දේවදාර, ටියුලිප් වැනි ශාක වර්ග දකින්න ලැබෙනවා. सतुन वर्ग वर्ग पक्षी विशेष मेमान विशेषित सत्वर्ग बहुत उदय कर्म हतर निकल इला वीडियो एक
ඊළඟට උත්සන්න संबंध ඉගෙන ගන්නත් විෂය කරුණු ටික වඩාත් හොඳින් සාහවුරු කර ගන්න පුළුවන් වෙයි මේව බලනකොට. ටිකක් සැරට වහිනවා. මම හිතන්නේ ඔයගලන්ට සිග්නල් ප්‍රශ්න එනවා ඇති. නමුත් අපි ඒවා ඉන්න දරාගෙන මේක කොහොම බලමු. हमारे वीडियो के मार्क करें पड़ी गलत बात किया हमारे इन्हाँ दिया मेरे पिंडा करें कि यान में ये बात ये ना प्रदेश दिख रहा है මට විනාඩියක් දෙන්න පොඩ්ඩක් මේ වීඩියෝ එකේ ගැටලුවක් තියෙනවා ඒක විතර මේ වීඩියෝ දැන් පොඩ්ඩක් විනාඩියක් දෙන්න Thank you.
හොඳයි දැන් ඔයාලට පේනවා ඇති මේක බලා ගන්න ළමයි අපි එක මැප් එකේ ලකුණු කලේ නෑනේ උදාහරණ වෙන්න මැප් එක ගන්න හරි මෙන්න මේ ප්‍රදේශ ටික ලකුණු කර ගන්න ඔය ඔයගොල්ලෝ දකින්නේ මධ්‍යධර්මී වියෝමයේ ව්‍යාප්තික ප්‍රදේශ මධ්‍යධර්මී වියෝමයේ ව්‍යාප්තික ප්‍රදේශ ඉක්මනට ලකුණු කරමු ලකුණු කරලා අතෝස්සන්න එතකොට මට වීඩියෝ එකේ ඉතුරු ටික ඔයගොල්ලන්ට බලන්න දෙන්න පුළුවන් එකෙක් වැඩ කරයි දෙන්නෙක් වැඩ කරයි හොඳයි අපි එමනම් මේ අනිත් පැත්තට වෙලාව ඇති කියලා මම හිතන්නේ ලොකු ප්‍රමාණයක් නැහැ නේද මෙන්න මේ මේ ටික ලකුණු කර ගන්න තියෙනවා මෙන්න මෙතන තියෙනවා ඊළඟට මධ්‍යදරනේ මූදවට මේ කලාපේ තියෙනවා ඕස්ට්‍රේලියාවේ මෙන්න මේ කොටස් දෙක තියෙනවා හරි හොඳයි එහෙනම් අපි වීඩියෝ එක ඉතුරු ටිකට යමු බලන්න දියෝමේ ස්වභාවය උඩට අවබෝධ කර ගන්න පුළුවන් මේ ඔය මේ වීඩියෝ එක බලනකොට
හොඳයි ඔබ දකින්නේ තේ වනාන්තර බියෝමය නිතර මූණපාන ආපදාවක් ඒ වීඩියෝ එකේ වෙන්නවා නේද අර මා අවුරුද්දේ මාස 8ක් විතරම දිගට බලපවත්වන දිගු වියලි ගිම්හානිය තියෙනකොට මේ බියෝමයට ගිනි ගැනීම ඇති වෙනවා ලැබු ගැනීම ඇති වෙනවා කියන කාරණේ බොහොම සුලභ සංසිද්ධියක් ඒක ගැන තමයි ඒ කියුනේ මේ වීඩියෝ එකේ හොඳයි එහෙමනම් අපි අපේ ප්‍රසන්ටේෂන් එකට යමු අපිට ඊළඟට කතා කරන්න තියෙන සවනා තනබිම් බියෝමය සවනා තනබිම් බියෝමය ඒකේ මාතෘකාව ලියලා තියන්න අපි ඊළඟ දවසේ ඒ ගැන කතා කරමු සවනා තනබිම් බියෝමය හොඳයි ළමයි එතකොට අද දවසේ අපි බියෝම වර්ග කීපයක් ගැන කතා බහ කළා තවත් අපිට බියෝම වර්ග තුනක් විතර ඉතුරුලා තියෙනවා කතා කරන්න ඒ වර්ග තුන කතා කළාම ලෝකීය බියෝම කියන කොටස ඉවර වෙනවා ඒ වරුණත් එක්කම අපිට කතා කරන්න තව ඉතුරුලා තියෙනවා ලෝකීය බියෝම මූණ පාන ගැටලු. හරි ඒ ටික අපි ඉදිරියේ කතා බහ කරමු. අද පාඩමේ මොනවාරි ගැටලු සහගත තැනක් තියෙනවා නම් දැන් ඔබට අහන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි ගිය සතියේ අපි රිවිෂන් පන්තිය කර කර ඉන්න අතරතුර අපිට අතරමඟ නතර කරන්න සිද්ධ වුණා පැවති අයහපත් කාලගුණික තත්ත්වයක් එක්ක ඒ වගේම තමයි වැඩ දෙකක් ඔබට පවර්ලා තියෙනවා වැඩ දෙකක් ඔබට පවර්ලා තියෙනවා 2020 ප්‍රශ්න පත්‍රයේ තිබිච්ච සංඛ්‍යානේ නිව් සිලබස් එකේ සංඛ්‍යානේ ගාන හදන්න ඉවලා තියෙනවා ඒ වගේම තමයි සිටියන් අභ්‍යාස අංක 52 ඔබට ඉවලා තියෙනවා හැබැයි ඒවා කරලා उत्तर संविधान संबंध सह गोली संबंध नोट केवल शोर्ट नोट दंड करोट नोट हदला मट बलाणी कर කරලා මට WhatsApp කළේ වෙනද්ද එහෙම කියන්න මම දන්නේ නැහැ නමුත් මට ආවි කීප දෙනෙක් විතරයි හරි ඒ කියන්නේ වැඩ කරන්නේ සීමිත පිරිසක් කියන එකද ඒකෙන් තහවුරු වෙන්නේ කියන ප්‍රශ්නේ මට තියෙනවා හරි වැඩක් කිව්වා මේක කරන්න ඕනේ ගෝලීකරණය සහ පරිසර සංවිධාන ඒ ටියුට් එක මේ වගේ හැම කරන්නේ නැහැ හරි නෝට් දිදී කරන්නේ නැහැ දැන් ඔබට නෝට් එක තමයි අතට දීලා තියෙන්නේ ඒකෙන් ෂෝට් නෝට් එක ඔබට කලින් හදන්න කියලා කියලා ඊට පස්සේ මම මේක පැහැදිලි කිරීමට ගන්නවා හරි ඒ හැරුණු කොට ලියන්න කිසිවත් දෙන්නේ නැහැ හරි අවශ්‍ය නෝට් එකම අතට දීලා තියෙන නිසා ඒ නිසා මේ වැඩේ කරන්න ඕනි ඒක මගහැරලා ඉන්නවා නම් ඒකේ පාඩුව වෙන්නේ ඔබට හරි තාමත් අවස්ථාව තියෙනවා ඒ ෂෝට් නෝට් එක හදලා ඒ හොප් එක සමහර විට තාම හොඳට හදලා මම බලාපොරොත්තු වෙච්ච නැති මට්ටමට හොඳට වැඩ කරපු කණ්ඩායමක් ඉන්නවා හැබැයි ඒ ළමයිත් එක්ක තමයි ඕගොල්ලන්ට අනිත් වැඩ නොකරපු අනිත් අයට තරඟ කරන්න වෙන්නේ විභාගෙ ඒ කැපවීම තුළ අර ජාතික විශ්වවිද්‍යාල 15 සීට් එකක් වෙන් කරගන්න තියෙන අවස්ථාව හිමි වෙනවා ඒක අනිවාර්යයි. නිකන් ඉන්න ඇට නෙමෙයි වැඩ කරන කැපවීමේ වැඩ කරන මිනිස්සුන්ට තමයි ඊතෙන් දුරුම වෙන්නේ. ඒගොල්ලෝ තමයි ඊතෙන්ට යන්න ඕන. හරි? 380,000ක් විතර අවුරුද්දක් ලියනෝ නී පාක. ඒකෙන් කැම්පස් වලට ගන්නේ ඔක්කොටම 40,000යි. ඔක්කොටම. ආර්ට් වලට, කොමර්ස් වලට, ඊළඟට සයන්ස් වලට, මැත්ස් වලට නේද? ටෙක් වලට ඔක්කොටම ගන්නේ 40,000ක් වගේ ප්‍රමාණයක්. ඒ නිසා ටිකක් හිතන්න වෙනවා දැන්. දැන් වැඩි ප්‍රමාද වැඩි. නමුත් දැන් වුණත් මේ ඉතුරු කාලේ වුණත් ඒ ගැන හිතලා වැඩ කරනවා නම් තියෙන මට්ටමින් ඉස්සරහට ගිහලා යම් වැඩක් කරගන්න පුළුවන් වෙයි නේද සමහර ළමයි ඉන්නවා මේ අපිද අපි කරන කැපවීම ඒ ළමයින්ට වටින්නේ නැහැ අපි කරන කැපවීම ඒ ළමයින්ට වටින්නේ අපි හැමදාම කණ්ඩව අපිට පන්ති මොනවා හරි දුවන නිසා කරගන්න බැරුණොත් හිතේ මා රවුල් මේ ළමයින්ට මේක කරගන්න බැරුණානේ මේක කොහොම හරි අතලේක දිනයක් හරි දාලා කරන්න ඕනේ කියලා අපි හිතනවා හැබැයි සමහර ළමයින්ට ටියුට් එක දෙන්න ගියාම මේ ළඟට ගිහලා අපි කෝල් කරලා අහන්න ඕනේ වාටි ටියුට් එක ගන්නවද එහෙම මට්ටමක් ළමයින් ඉදී නේද ඔය මොන සෙල්ලම දැන් මත ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕගොල්ලන්ට කිසිම වාසියක් නැහැ හොනේ
විභාග දෙපාර්තමේන්තුවලුත් නැහැ පේප මාකින් කරනකොටත් නැහැ ඒ නිසා ඔබට වෙන පාඩු සියල්ල ඔබ විඳදාගත යුතුයි ඒ තුල ඔබේ අර ඉරණම තීරණය වෙනවා ඉදිරියට යන ගමන තීරණය වෙනවා ඒක මතක තියාගන්න දැන් සමහර ගෙවල් වලලා අනුහ කුලකන බුදියාගෙන ඉන්න ඇති හය හමාර වෙනකොට හේතුව කම්මැලිකම් හරි ඒගොල්ලන්ට විභාගෙදී තියෙන්නේ කරගත්ත දේවල් වල පාඩුව මොකද්ද කියන්නේ ඒ නිසා හොඳට මතක තියාගන්න දක්ෂ උද්ගත් බුද්ධිමත් දරුවෝ කොහොමාරී කළා මේ වැඩේ කරගෙන මෙතනින් ඉස්සරහට කියලා විභාගයට සාර්ථකව මුණ දෙන්න ඕනි කියලා හිතන පිටසක් අස්සේ අර වගේ කණ්ඩායමකුත් ඉන්නවා හරි ඒකේ නරක නාමෙ මටත් එනවා ඇයි ප්‍රතිපලය ආවන් ඊළඟට කියන්නේ අහවලාගේ පන්ති ගිල්ලා ආවේ මෙහෙම එකක් කියලා නේ නේද මෙහෙම එකක් ආවේ කොහොමද කියන්නේ කවුරුවක් කියන්නේ අන්තිමට ඇවිල්ලා නැහැ බැලුවහම නේද පිළිවෙලට වැඩක් කළ නැහැ කිව් බැලුවහම කියන වැඩේ හරියට කළ නැහැ බැලුවහම එහෙම ඒවා තියෙනවා ඒවා කවුරුවක් අහන්නෙත් නැහැ බලන්නෙත් නැහැ ආ ඔයාට ආවේ 100 එකක්ද කාගේද පන්ති කි? ආවලාගේ කියලා අසත ඇට නැති දිවන් එහෙට මෙහෙට අමර ලස්සනද කියනවා. හරි එහෙම කියනවා. හැබැයි අර ආපු විදිය, වැඩ කරපු විදිය කවුරුත් තාන්නේ. හරි ඒ නිසා ඒ නරක නාමෙ මටත් දාව ගන්න වෙන නිසා තමයි මම කියන්නේ කියන වැඩේ කරන්නේ නැහැ කියන එක. හරි එහෙම කරන්න එපා. කරන පිරිසක් ඉන්න ඒගොල්ලන්ට මේ කියන්නේ නොකරන පිරිසක් තමයි මේ කියන්නේ. හරි හොඳයි එහෙමනම් මම දැක්ක මැසේජ් එකක් එවනවා බලමු පොඩ්ඩක් ඒකත් මොකද්ද කියලා. නංගිලාට දේශුගුණේ පාඩම කරලාද තියෙන්නේ කියලා අහනවා මේ මේ පන්තියේද මෙත් සරණේ මේ පන්තිය කරලා තියෙන්නේ ඒව ඉවරයි දැන් මේ 2022 ළමයින්ට තාම දේශුගුණේ පාඩම කරලා නැහැ තාම කරලා නැහැ දැන් ඒගොල්ලන්ට දැන් යන්නේ බූරුප පාඩම ඒ බූරුප පාඩම ඉක්මනින් ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා අතරේක දින දාලා ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා ඒ ඉවර කරමු තාම පටන් ගන්න දේශුගුණේ පාඩම තමයි සමහරවිට ඔබට විභාගයට යන කලින් මේ පාඩම පටන් ගන්න පුළුවන් වෙයි. එහෙම අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් දේශපාලනයට සම්බන්ධ වෙන්න මට කල්තියක් කියලා තියන්න. හරි කල්තියක් කියලා තියන්න. හොඳයි. එහෙමනම් වෙන ගැටලුවක් නැහැ කියලායි දැනෙන්නේ. ප්‍රශ්නයක් කවුරුත් අහලත් නැහැ. එහෙමනම් අදට අපි මේ වැඩ කටයුතු මෙහෙමම අවසන් කරමු. හෙට දිනෙත් අපි සුපුරුදු වෙලාවට රිවිෂන් පන්ති ආරම්භ කරනවා. ඒ වගේම තමයි ඉදිරි දිනෙදී ඉදිරි සතියේදී මේ පාඩම සම්බන්ධයෙන් බියෝම පාඩම සම්බන්ධයෙන් අතිරේක දිනයක් දාලා බියෝම වර්ග ටික ඉවර කරනවා. හරි බියෝම වර්ග ටික ඉවර කරනවා. ඒකට සූදානම් ඉන්න හැකියාව සම්බන්ධ වෙන්න බැරි අය ගැන වරි වෙන්න එපා, කලබල වෙන්න එපා, කරදර වෙන්න එපා. වීඩියෝ එක කොහොමත් YouTube එකට දාලා ඔබට link එක දෙනවා. හරි ඒ නිසා එහෙම දෙනවා කියලා හැමෝම නැවිත් ඉඳත් එපා. හොඳයි එහෙනම් හැමෝටම සුබ දවසක් ආයිබෝවන්.